බාග පාඩම කතා කරන්න කලින් මං ඔයාලගෙන් දෙක චූටි දේවල් ටිකක් අහන්නම්. මේ බාග පාඩම හරි ලේසි පාඩම. මේ ඔයාලාට හිතන්නකෝ, මාරි බිස්කට් 10ක් තියෙන පොඩි මාරි, අර පොඩි මාරි බිස්කට් එකක් දෙනවා ඉස්කෝලේ ගෙනියන්. එතකොට මේකේ තියෙනවා මාරි බිස්කට් 12ක්. හරි, යාළුවෙක් ඉන්නවා. දැන් ඔයාලා හරි හොඳයිනේ, බෙදාගෙන කනවනේ නේද? දැන් මාරි බිස්කට් 12ක් තියෙනවා. හරි, ඔයාට ඔයා කියනවා හරි අපි ඉන්ටර්වල් එකේ මොකද කරන්නේ, මාගේ මාරි එක බෙදාගෙන කමු. දැන් මොකද කරන්නේ? යාළුවට කීයක් දෙනවද? හයයි 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 හයයි, වෙරි ගුඩ්. දැන් යාළුව දෙන්නෙක් ඉන්නවා. යාළුව දෙන්නෙක් ඉන්නවා. කී දෙනෙක්ද? යාළුව දෙන්නෙක්. රයිට්. එතකොට යාළුව දෙන්නට කියනවා අපි 3 දෙනා මේක සමානව බෙදාගෙන කමු කියලා. දැන් එක්කෙනෙකුට කීයක් දෙනවද? 4ක් 3ක් 3ක් යාළුව දෙන්නයි ඔයයි ඔක්කොම 3 දෙනයි. 4 එක යාළුවෙකුට 3ක් ගන්න දෙනවා කියන කට්ටිය අත උස්සන්න බලන්න. තුනක් දෙනවා. ආහා, 4ක් දෙනවා කියලා හිතන කට්ටිය. ආ, 4 ගානේ දුන්නොත් තමා මේ 12 සමානව බෙදෙන්නේ. දැන් එතකොට මේ එක්කෙනෙකුට හරි ඉස්සරලා 6 6 දෙද්දි සමාන කොටස් දෙකකට බෙදිලා 6 6 දෙද්දි රයිට්. මේ භාග කියන එක හඳුනගන්න දෙයක් මම මේ කියන්නේ. රයිට්. අපි මෙයාව නැවත පොඩ්ඩක් මදකට අපි අමතක කරමු. ඔන්න බලන්න, 12ක් තිබ්බා. අපි දෙන්න භාගෙ භාගෙ ගම කිව්වා. භාගයක් වෙන්නේ හැම තිස්සෙම හරි අඩක්. ඒ කියන්නේ සමාන කොටස් දෙකකින් එකක්. සමාන කොටස් දෙකකින් එකක්. ඔන්න දැන් භාග පාඩම තේරුම් ගන්න හරි සරලම කතාව ඔන්න දැන් තේරෙන්න ඕන. හරි, මොකද්ද? සමාන කොටස් දෙකකින් එක කොටසක් තමයි භාගයක් වෙන්නේ. හරි, ඒක පැහැදිලි. ඊගාවට මම මේක කතා කරලා යන්නේ මට පාඩම කතා කරගෙන යන්න ලේසි නිසා. මං කව තව දැන් යාළුවෝ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් හිටියොත් ඔබ කරන දේ යාළුවෝ දෙන්න සහ ඔබ බෙදා ගන්නවා කිව්වා 4 4. දැන් මට කියන්න මේ එක කොටසක් කියන්නේ භාගයක් ලෙස පෙන් ලිව්වොත් කීයෙන් කීයක්ද? හරි, මේ අහන්නකෝ. මෙතන සමාන කොටස් බෙදලා තියෙනවා 3ක්. එහෙනම් එක යාළුවෙකුට 4ක් දුන්නා කියලා කියන්නේ 3ෙන් 1යි. සමාන කොටස් 3ක් තියෙනවා, 3ෙන් 1ක් තමයි දුන්නේ. පැහැදිලිද? ඉස්සරලා 6 6 දෙද්දී සමාන කොටස් කීයක්ද තිබ්බේ? 2යි. ඒ නිසා ඒක අපි ලිව්වා 2ෙන් 1 හැටියට. පැහැදිලිනේ? සමාන කොටස් 2ෙන් 1ක් දුන්න. දැන් සමාන කොටස් 3ෙන් 1ක් දෙන්න. දැන් ඊගාවට මම කියනවා යාළුවෝ ඉන්නවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. එහෙනම් සමාන කොටස් කීයකට බෙදෙන්න ඕනේද? 3කට. 3කට යාළුවෝ 3 දෙනයි, මමයි. ආ, වෙරි ගුඩ්. 4කට. එහෙමනම් එක්කෙනෙකුට කීයද? 3යි. 3යි. දැන් ළමයි මට කියන්න
මෙයාට දෙකෙන් එක කිව්වා මෙයාට තුනෙන් එක කිව්වා. දැන් මෙතන අපි යාළුවාට දීලා තියෙන මුළු ප්‍රමාණයෙන් කීයෙන් කීයක්ද එක්කෙනෙකුට දෙන්නේ? හතරෙන් එක. හතරෙන් එක. Very good. හතරෙන් එකයි. කීයද? හතරෙන් එකයි. හොඳයි. හතරෙන් එකක් දෙනවා. මේ යාළුවෝ ඉන්නවා හය දෙනෙක්. එතකොට සෝරි යාළුවෝ පහයි. මමයි හයයි. යාළුවෝ පහයි. මමයි හයයි. කෙනෙකුට දෙන්න ඕනේ දැන් මාර්කී අත දෙකයි. Very good. එහෙනම් එක්කෙනෙකුට හම්බෙන්නේ කොපමණ භාගයක්ද? හයෙන් එක. Very good. Very good. හයෙන් එකක්. ප්ලීස් සියලු දරුවෝ අහගන්න කැමරා ඔන් කරගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී. කරුණාකරලා එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමහරට අම්මලා සම්බන්ධ වෙලා ඇති එමනම් කියන්න. රයිට්. දැන් ඔබට පැහැදිලි. දෙකෙන් එකක් කියන්නේ සම්පූර්ණ කොටස දෙකට බෙදුවාම එක කොටසකට. තුනෙන් එකක් කියන්නේ සම්පූර්ණ කොටස තුනට සමාන කොටස් තුනකට බෙදුවාම තුනෙන් එක කොටසකට අපි කියනවා තුනෙන් එකයි. සම්පූර්ණ කොටස හතරට බෙදුවාම හතරෙන් එකකට අපි කියනවා සෝරි හතරකට බෙදලා එක කොටසක් අපි කියනවා හතරෙන් එකක් කියලා. සම්පූර්ණ කොටස පහට බෙදුවොත් පහෙන් එකක් නම් එක කොටසක් කියනවා අපි පහෙන් එකයි කියලා. දැන් ඔබට භාග කියන එක යම් අවබෝධයක් එන්න ඇති. දැන් අපි යනවා පෙළ පොතට. ඔබේ බලන්න මේකත් එක්කලා මම කතා කරගෙන යනවා. සසෙන් මයික් එක ඕෆ් කරගන්න කැමරා ඔන් කරගන්න. හරි. ට්‍රයි. ගුඩ්. හරි. මේ මෙතන කැමරා ඕෆ් කරගෙන ඉන්නේ කවුද? බිනු, සසින්දු, නිම්සර, තනෝජා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. රසිකා, සිනෝලි, ප්ලීස් කැමරා ඔන් කරගන්න. ළමයි මම බලන් ඉන්නේ ඔබ වැඩ කරනවද නැද්ද. ඒක නිසා මගෙත් එක්කලා මේක කරගෙන යමු. දී ඇති එක් එක් රූපේ භාගයක් එනම් දෙකෙන් එකක් පාඩ කරන්නලු. හරි. දැන් උදාහරණයක් දීලා තියෙනවා. රයිට්. මේකේ මම මොකද කරන්නේ? හරි භාගෙට ඉරක් ඇඳලා පෙන්නනවා සහ පොඩ්ඩක් අපි පාඩ කරමු. හරි. අපිට මෙන්න මෙයා බලන්න මේ විදිහට අපිට දෙකට බෙදලා අපිට මෙන්න මෙයාව පාඩ කරන්න පුළුවන්. ඔන්න භාගේ අපිට මේකේ මේ අතට බෙදලා හරියටම භාගයක් හරි අඩක් පාඩ කරන්න පුළුවන්. රයිට්. බලන්න මං හරිද කියලා. මෙයාගේ අපිට මොකද්ද මේ අතට බෙදලා ඕනනම් හරියටම භාගයක් පාඩ කර හැකි. තවත් පුළුවන් මෙහෙම බෙදන්නත් පුළුවන්, මෙහෙම බෙදන්නත් පුළුවන්, මේ අතට බෙදන්නත් පුළුවන්. හරි. ඉරක් යන ගන්න ප්‍රශ්නයක්. දී ඇති එක් එක් රූපයේ කාලක් එනම් එහෙනම් සමාන කොටස් හතරෙන් එකක් කියලා කියන්නේ මොකද්ද? කාලක්. පැහැදිලි. හරි. චනින්දු පුතා වැඩේ තේරුණාද ඔයාට? ඔව් සර්. රයිට්. හතරෙන් එකක් නැත්තම් කාලක් කියලා කියන්නේ සමාන කොටස් හතරකින් එක් කොටසක්. මේකත් ඔයාලට පාඩ කරන්න පුළුවන්. මේවා දැක්කහම නිකන් හිතෙනවා ඔබට මොකද්ද හරි සරලයි කියලා හිතෙන්න ඕනේ භාග පාඩම. ඇත්තටම සරලයි. හරියට අවබෝධ කරගත්තොත්. ඉවරයි. ඉවරයි.
ලින්කරා. Good. හරි. ඔක්කොම පාට කරලා ඇති කියලා හිතනවා. මේකේ ලොකු දේවල් නෑ. පැන්සලෙන් කඩේරි වලින් පාට කරන්න. ලිතුමි දුව, ඔයා වැඩේ කරාද? ඔව් සර්. Good, good. Right. කවුද තාම ඉන්නවා කැමරා ඔෆ් කරගෙන? කුසල්මා, අදද සම්බන්ධ වෙන්නේ පුතේ ඔයා අලුතෙන්? ඔව් සර්. කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? සර් මේ බදුල්ලේ කලින් සර් මතකයි දන්නේ මේ අර මින්තරුගේ අම්මා කලින් අර ගණිත ගැටලු එකට සම්බන්ධ වුණා. මින්තරුගේ? ඔව් සර්. බදුල්ලේ මින්තරු විතරද නම? මින්ත ඕනාල් මින්තරු. ආ මින්තරුගේ මොකද කොහොමද තත්ත්වය දැන්? දැන් හොඳයි සර්. මේ ගණිත ගැටලු ටික කරනවා චක්‍ර හිමත් ටිකක් අමාරුයි ඉන්න දැන් හොඳයි. ආ හා හා සර් මතක දන්නේ ඊට පස්සේ මම මේ කතා කරේ මේ මෙයා දුව පහව සර් මේ සරේ. ආ මින්තරු මින්තරු වල මුලින්ම සම්බන්ධ වෙච්ච දරුවෙද? දැන් ඔව්ස මාස දෙකක් මාසයක් වගේ. මගේ වන් ඩේ වර්ක්ෂොප් එකකට සම්බන්ධ වුණාද? ඔව් ඔව් සර්. ආ රයිට්. මින්තරු නවින් කිව්වට මතක නැහැ සමහර වෙට දෙයක් කී වසරේද? 9 වසරේද? ආ 9 වසරේ. හරි. හරි ඉන්න අධිකාරි දෙවනි පිටුවත් ඉවරයි. දෙවින් අධිකාරි 12 කියද? දෙවනි පිටුවත් ඉවරයි. නියමයිනේ. එහෙම තමයි ඉන්න ඕන. දැන් අලි එහෙමද? දැන් මට හරි සතුටුයි මෙතන ඉන්න ළමයි මොකද කරන්නේ? ඉක්මනින් ඉක්මනින් කරගෙන යනවා. ඒක තමයි වෙන්න ඕන. රයිට්. වැඩ කරපු තරමට ඔබ ගොඩ. රයිට්. ආ ගුඩ් ගුඩ්. ඉතින් හොඳයි. ආ දැහැමිත් හොඳයි. රයිට්. බලමු. සර්. ඔව්. සර් වෙනම් පොතක් ගන්න ඕනද? ඉස්කෝලේ පොතේ මොකද කරන්නේ කොහොමද දන්නේ සර් පොඩ්ඩක් අද ඉස්කෝලේ පොතේ තමා කරන්නේ මම දැම්මාද ඉස්කෝල පොතේම ප්‍රැක්ටිකල් කරගෙන යනවා මගෙත් එක්ක ළමයි දැන් අද බලන්න print out ගන්න පුළුවන් නම් ගන්න extra book එකක් හොයා ගන්නවා නම් හොයා ගන්න බලන්න දැන් මම තව දවසක් දානවා මෙයාලගේ ගණිත ගැටලු විතරක්ම කතා කරන්න අද දිනේ තීරණය කරලා අපි ඊගාවට එහෙමත් කරගෙන යනවා පෙළ පොතට අවතරව හරි right පෙන්නලා තියෙන කොටස මේකේ 4න් 2ක් ඕන දැන් 4න් 2ක් 4න් 3ක් right 4න් 2ක් මේකත් කරලා ඇති එහෙනම් හරි දාගන්න මම කියනවා කරපු අය මේ 4න් 2ක් කියන්නේ කොටු 2ක් පාඩ කරලා තියෙනවා මේකේ කොටු 3ක් පාඩ කරලා තියෙනවා 4න් 3ක් 4න් 1යි කියන්නේ 1 කොටුවයි 4න් 3යි කියන්නේ කොටු 3යි right 4න් 3යි කියන්නේ කොටු 3යි 4න් 2යි කියන්නේ කොටු 2යි කාගෙද හරි හරි නම් දාගන්න නියමයි 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 right very good ඉක්මනින් කරමු සර් දෙවින් අධිකාරි 4 වෙනි පිටපත් සුපිරි දැන් බලන්න පහ වසරේ ළමයි දැන් ඔය දෙවින් පුතා හරි පහ වසරේ ළමයි බලා ගන්න දෙවින් කියන්නේ ඔයාලට වඩා අවුරුද්ද බාල මල්ලි කෙනෙක්. එයා වේගෙන් වැඩ කරයි යනවා. හරි තව කෙනෙක් ඉන්නවා. සර් දනිදුත් ඉවරයි. ආ ගුඩ්. මට ඕන එහෙම තමයි. ආ රයිට්. අනිත් අයත් වැඩ කරන්න තව කෙනෙක් ඉන්නවා මම තව ටිකකින් කියන්නම් එයා කවුද කියලා. ඒ චුට්ට hina වෙලා ඉන්නේ හැංගි හැංගි වගේ එයා තමයි. හරි. රයිට්. අපි එන ඊගා පිටුවට යනවා දැන් මට උගන්නන්න දෙයක්වත් නැහැ වගේ ළමයි වැඩේ කරගෙන යනවා රයිට් අභ්‍යාසමයි තියෙන්නේ දී ඇති රූපේ පාඨ කළ කොටසින් නිරූපණය වන භාගය තෝරා එය රවුම් කරන්නලු ආ මේකේ දැන් පාඨ කරලා තියෙන්නේ කොටු 4න් 1යි 4න් 1යි සරලයි එහෙනම් මේකේ සමාන කොටස් දෙකක් තියෙනවා
දෙකෙන් එකක් පාට කරලා තියෙන ඔන්න. ලේසි වැඩ ටිකක් තියෙන ළමයි. කවුද මිනුර, සිතුම්, රුවිනි කවුද මේ? ඇහෙනවද මාව? ප්ලීස් කැමරා ඔන් කරගන්න. සිනෝලි. ඔව් මොකද්ද පුතේ ප්‍රශ්නේ? ඒ ටික කරා සර්. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ් නියමයි. සර් ඒ ටික කරා. ආ ළමයි හොඳයි. සර් ඒ ටික කරා. අපි බලමු හරි ඒවයි නම් කරපුවාගේ අපි. හරි ගණන් පහෙන් පහම හරි කාගෙද කියලා බලමු අපි. මේකේ තියෙනවා හතරෙන් තුනක්. මෙන්න මෙයා. රයිට් මේකේ තියෙන හතරෙන් දෙකක්. මෙන්න මෙයා. රයිට් අපි බලමු කවුද හරියටම කරලා තියෙන්නේ කියලා. මේකේ තියෙන හතරෙන් තුනක්. මෙන්න මේකේ හතරෙන් දෙකයි. ගණන් පහම හරි කාගෙද? සර් සෙනුගේ හරි. නියමයි. හරි ළමයි දක්ෂයි. හරිම හොඳයි. එහෙම තමයි ඉන්න ඕන. එනාරා රයිට් පහම හරි ගුඩ්. හරි සියලු දෙනාම හොඳයි. අපි යනවා ඊගා පිටුවට. බාග පාඩම ඇතිම දෙයක් නෑ. ඒකයි මම මේ කියන්නේ. මුලින් චුට්ටක් කතා කරා, දැන් හරි ලේසි. දැන් බලන්න ද්‍රව්‍ය සමූහයකින් දෙකෙන් පංගුවක් හඳුනා ගන්න. අපි දන්නවනේ දැන් මාරි 12න් භාගයක් කියන්නේ මාරි 6යි. ඔයාලා කිව්වනේ කොඩි 10කින් භාගයක් කියන්නේ කීයද? කොඩි 5යි. එහෙනම් මේකත් හදන්න පුළුවන්. බොත්තම් 32කින් දෙකෙන් පංගුවක් කියන්නේ කීයද? 16යි සර්. 16යි. Very good. 16යි. නියමයි. ඒකත් ඉවරයි. නේද? හොඳයිනේ. ඩොඩම් සනෝලිට එක කරා. ඩොඩම්ගේ ගාලිත්තා පාඩම් ඉවර කරන්න පිටු 3යි තියෙන්නේ. ඒකනේ නියමයි. ඩොඩම් ගෙඩි 14කින් භාගයක් කියන්නේ කීයද? 7යි. 7යි. අන්නාසි ගෙඩි 18කින් භාගයක් කියන්නේ කීයද? 9යි. 9යි. 8යි. ඔන්න දැන් තේරෙනවා මොකද්ද බුලත් කොළ 40කින් භාගයක් ඇති බුලත් කොළ ගණන කීයද? 20යි. 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 වීදුරු බෝල 58කින් භාගයක් වීදුරු බෝල කීයද? 29යි. 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 Very good. පැන්සල් 62කින් භාගයක ඇති පැන්සල් ගණන කීයද? 31යි. 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 හරි. දැන් ළමයි පොත චුට්ටක් පැත්තකින් තියන්නකෝ. අපි චූටි වැඩක් කරමු. මම මේ ලියන ඉලක්කමෙන් භාගයක් හරි වේගෙන් කියන්න ඕනේ. ඉක්මනින් ලියන්න කරන්න මොකුත් එපා. රයිට්. 26න් භාගයක් දහතුනයි. දහතරෙන් භාගයක් විසි අටෙන් භාගයක් පනස් හයෙන් භාගයක් විසි අටයි සීයෙන් හරි අඩක් අනු හතරෙන් හරි අඩක් අනු හතරෙන් හතලිස් හතයි මේ හැට අටෙන් භාගයක් තිස් හතරයි අසු අටෙන් භාගයක් හතලිස් හතරෙන් භාගයක් අසු අටෙන් අහගන්න අසු අටෙන් හතරෙන් එක හතලිස් හතරෙන්
අසුවෙන් කාලක් විසයි හැත්ත පහෙන් තුනෙන් එකක් විසිපහයි යමයි නියමයි අනුවෙන් තුනෙන් එකක් තිහයි හැටෙන් තුනෙන් එකක් හැටෙන් විසයි විස් තුනෙන් තුනෙන් එකක් එකොළහයි හැට හයෙන් තුනෙන් එකක් හැට තුනෙන් තුනෙන් එකක් විසි එකයි දැන් ඔය හැම ගානක්ම ඔයාල හදුවේ ලියන්න නැතුව ඕක තමයි වෙන්න ඕනේ ඕක තමයි ප්‍රගුණ කරන්න ඕන හරි සතුටු වෙන්න රයිට් ඔයාලා හොඳ ළමයි අපි යනවා දැන් හරි ඔන බලන්න මොකද්ද උදාහරණයක් තියෙනවා අපිට උදාහරණ වැඩනේ අපි ප්‍රශ්න වලට යමු මල් 12කින් 4න් එකක් මල් තුනකි එනම් 12 බෙදීම සමානයි 4 අපි එක දන්නවා එහෙනම් ඔන්න දැන් මේ කතාවම මාරි වලින් මම කිව්වා නේද රයිට් අපි යනවා ඊගා පිටුවට මේක අපි කතා කරා වෙරළු ගෙඩි 16ක් පහත දැක්වේ අහන්නේ මොකද්ද සෑම ගොඩකම වෙරළු ගෙඩි සමාන ගණනක් වනසේ ඒවා ගොඩවල් 4කට වෙන් කරන්න 16 කීයෙන්ද බෙදන්නේ 4 එක එක ගොඩක වෙරළු ගෙඩි කීයද 4යි ගොඩවල් දෙකක 8යි ගොඩවල් තුනක 12යි 12යි හරි 4න් එකක් කියන්නේ ගෙඩි කීයද 4යි 4න් දෙකක් කියන්නේ ගෙඩි කීයද 8යි 4න් තුනක් කියන්නේ ගෙඩි කීයද 12යි ලයි බෝල 8කින් 4න් පංගු තුනක බෝල කීයක් තිබේද 6යි රයිට් නියමයි දොඩම් ගෙඩි 24කින් 4න් පංගු දෙකක 4න් පංගු දෙකක 10යි දොඩම් ගෙඩි කීයක් තිබේද දොඩම් ගෙඩි 24ක් තියෙනවා 24 4න් බෙදුවාම 6යි 4න් පංගු දෙකක දොඩම් ගෙඩි කීයක් තියෙනවද 12යි නියමයි 12 හරි පහත එක්ක රූපවල පාට කළ කොටස් ගණන මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්නලු මේක උදාහරණය 10න් 3යි දෙවෙනි එක දෙවින් අධිකාරී නියමයි කීයද 9න් 3යි 10න් 4යි 9න් 3යි 10න් 4යි 10යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10න් 4ක් 4යි 10න් 4යි එතන 1යි 2යි 3යි 4යි 5යි කියන්නේ 10යි 10න් 7යි 10යි 7යි උත්තර දන්නේ මේකමයි රයිට් කරපොමේ උත්තර හරිද කියලා බලන්න මෙතන තියෙනවා 1යි 4යි 6යි 8යි 10ක් 10න් 1යි 2යි 3යි 5යි 5යි 10න් හරිද 5යි මෙතන 10න් 1 2 3 10න් 8යි 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 මේ ළමයි මට කියන්නකෝ භාග කියන්නේ ලේසි පාඩම නෙමෙයිද කියලා දැන් ලේසි පාඩම ඒකනේ රයිට් මේ බලන්න එකක් රූපයේ පාට කළ කොටස් ගණන මුළු රූපයෙන් කවර භාගයක් ද යන්න තෝරා අදාළ භාගය යට නිරකඳින්නලු 10න් 2යි 10න් 2යි 10න් 5යි 10න් 5යි 10න් 5යි 10න් 7යි 10න් 7යි 7යි 4යි 10න් 4යි 10න්
හතරයි. good. දහය නවයයි. දහය නවයයි. සරලයි. ලේසි. ආ. මොදුනේ? ඉවරයිනේ. ඉවරයි. දැනුනෙත් නැහැ. පැය භාගයයි. පාඩමත් ඉවරයි, අභ්‍යාස කරලත් ඉවරයි. හරි. ළමයි හොඳයි. ගුණ කිරීම මේ ගුණ කිරීමත් කරලා අපි අලුත් දෙයක් ඉගෙන ගමු. ගුණ කරන්න අකමැති වැරදිලා තියෙන එපා වෙන ළමයි අත උස්සන්න බාන්න. වැඩි කිරීමේ පාඩම බලන්නපා. මං ඉස්සෙල්ලා මං කියනවනේ සර් වැරදිලා තියෙනවා. වැරදිලා තියෙනවා. තව කවුද අකමැති? ගුණ කරන්න ගියා එපා වෙනවා. අත උස්සන්න බලන්න. ආ good good good. තව? අහහ. හරි. මේ ගුණ කරන එක තමයි ලේසිම. හරි. ඒකනේ අපි අදින් පස්සේ වරදින් නැතුව හරියට කරන්න පුරුදු වෙමු. මං කියන ක්‍රමවේදය භාවිතා කරොත් ආයේ වරදින්නේ නැහැ. හරි. වැරදුනහම බැලුම් අහලා තියෙන කට්ටිය අත උස්සන්න මම. ගණන් වැරදිලා. රයිට්. තෑන්ක් යූ අත්ත කියනවා. හොඳ ළමයි. හරි. අද ඔයාලා කියන්නේ ඔයාලගේ අම්මටයි තාත්තටයි මොකද ළඟ ඉන්නවා නම් මොකද? අද මට වරදින්නේ නැහැ. දෙන්න ඕන ගානක් කියන තැනට අපි යනවා. හරිනේ? වරදින් නැතුව ගුණ කරන්න අපි ඉගෙන ගන්නවා. රයිට්. අපි ඉස්සරහ මේක ඉගෙනගෙන ඉමු. හරි? ගුණ කරමින් වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. මම මේක තව ටිකක් ලොකු කරගන්නම්. හරි? මගෙත් එක්කලා කරමු. මේක දැනට. හරි? මේ පොතේ අභ්‍යාසය අපි අර කරන එක වෙනම යමු. රයිට්. එක්වරක් දෙක නැත්නම් දෙවරක් එක කීයද? දෙකයි. හරි. තුන්වරක් එක තුනයි. හතරවරක් එක හතරයි. පස්වරක් එක පහයි. දැන් එක්වරක් දෙක එක්වරක් තුන කිව්වත් වැරදි නෑ. ඊට පස්සේ දෙවරක් දෙක හතරයි. දෙවරක් තුන හයයි. දෙවරක් හතර අටයි. දෙවරක් පහ දහයයි. දැන් මේ මට මේක කියන්න කලින් චුට්ටක් කියන මට අහන්න බැරුව ගියා. දෙවර චක්‍රේ බැරි කට්ටිය අත උස්සන්න. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. දෙවරක් බැරියයි. හැමෝටම පුළුවන්. චනිදුර දෙවරක් බැරිද? ප්‍රේස්ටන් කරන් ඉන්නේ නැහනේ. පුළුවන්. රයිට්. තුන්වරක් බැරි කට්ටිය අත උස්සන්න. මං අද චක්‍රෙත් හදන්න හදන. දැන් මගේ ඉන්න තුන වසරේ ළමයින්ට පුළුවන්. හතර වසරේ ළමයින්ට පුළුවන්. දැන් ඔයාලට පුළුවන් වෙන්නේ මේකයි. තුන්වරක් පුළුවන් හැමෝටම. හතරවරක් බැරි කට්ටිය කවුද ඉන්නේ? තුන්වරක් බැරි කට්ටිය කවුද ඉන්නේ? නියමයිනේ. මට හම්බෙලා දෙනවා කාලෙකින් හොඳ ළමයි පිරිසක්. පස්වරක් බැරි කට්ටිය අත උස්සන්න බලන්න. පස්වරක් බැ. ඈ? කවුද? පස්වරක් බැ. සනෝලිට බැරිද පුතේ පස්වරක්? ඒකනේ හයවරක් බැරි කට්ටිය මැදින් මැදින් ඇහුවොත් අත උස්සන්න බාන්න. ආ. චමත්නාට හයවරක් බැරි වෙන්න බෑ. අපි ඉගෙන ගත්තා. මන් දන්නවා. වන් ඩේ වර්ක්ෂොප් එකෙන් අපි කරා. හත්වරක් බැරි කට්ටිය කවුද ඉන්නේ? අටවරක්. නමවරක්. නමවරක් ගොඩකට බෑ. අපි අද එහෙනම් නමවරක් බලමු. අපි ඉස්සලා දෙක තුන හතර පුළුවන් නිසා අපි මේකේ ලොකු ගලන් වැඩි කරන තැනට ගිහිල්ලා දැන් මම ඔයාලව හඳුනා ගන්න තමයි මේක කරේ. එහෙනම් මේක ලේසි. මේක ඉක්මනින් ෆිල් කරන්න බාන්න. චූටි වෙලාවක් දෙන්න. ඉක්මනින් ෆිල් කරන්න. සලාස. 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 රයිට්. වෙරි ගුඩ්.
මේක තියෙන පිටු දෙකක් වගේ හරි අපි බලමු හරි දෙක හතර නේද තුන් අර දෙක හයයි හතර අර දෙක අටයි පස් අර දෙක දහයයි හය අර දෙක දොළහයි අට අර දෙක දාහසයයි නව අර දෙක දහඅටයි දහ අර දෙක විස්සයි තුන් අර නමයයි පහළවයි දහඅටයි විසි එකයි විසි හතරයි විසි හතයි තිහයි හතරවර හතරයි හතරවර දෙක අටයි හතරවර තුන දොළහයි හතරවරක් හතර දාසයයි හතරවරක් පහ විස්සයි හතරවරක් හය විසි හතරයි හතරවරක් හත විසි අටයි හතරවරක් නවය තිස් දෙකයි හතරවර දහය හතලිහයි හරිනම් හරි දාගන්න දෙමව්පියෝ බලන්න දරුවෝ මට අත උස්සද්දි බොරුවට අත උස්සන්න දෙන්න එපා මං හිතනවා බොරුවට අත උස්සන අය කවුරුත් නැහැ හරිම අය හරි එනාරා පුතේ ඔයා හදලා ඉවරද රයිට් ගුඩ් සෙනුත්ගේ ඔක්කොම හරි නියමයි තා ඉවර නැහැ 5 10 15 20 25 30 35 40 හතලිස් පහ පනහ වගෝ ඉවරයි රයිට් ඔන්න දැන් තියනවා ගුණ කරන්න ඉගෙන ගන්න මම කිව්වද ගිය සතියේ බාගේ කොටු පොතක් අරන් එන්න කියලා කිව්වද නැද්ද කිව්වා එහෙනම් මං හිතනවා ගෙනල්ලා ඇති කියලා හරි අපි ආද ඉගෙන ගන්නවා ජීවිතේ හරි කැම්පස් ගිහිල්ලක් ඕනෑම අපි රැකියාවක් කරත් අපිට දෙන ඕනෑම ගාණ ගුණ කරන හැටි කෝ චමත්නා චමත්නා පුතේ කවුද ඉන්නේ ළඟ හරි හරි කමල් නැ චමත්නා මං ඔයාගෙන් අහන්නේ මයික් එක ඔන් කරගන්න දැන් ඔයා ප්‍රැක්ටිස් කරාද මම කියලා දීපුවා ඔව් සර් දැන් ඒ ටික හැම දෙයක්ම පුළුවන්ද පුළුවන් සර් ආහා try චමත්නාගේ මව ඔව් සර් මොකද දරුවා දැන් එයා වැල්ටික් කරගෙන යනවා සර් අද පොඩ්ඩක් පරක්කු වුණා එයා ජොයින් වෙන්න අපි ගෙදර නෙමෙයි සර් ඉන්නේ අද හා හරි හරි ඒක ගන්න මට එදා ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ දරුවා වැල්ටික් කරන් යනවාද කොහමද ඔව් සර් ඕ ඕ ඕ චක්කරේ ඉඳ ප්‍රැක්ටිස් කරා මං අර ගණන් දෙක තුනකුත් දුන්නා ඒකත් තප්පර ගන්නට හැදුවා හා ප්‍රශ්න නැහැ සමහර ඒ තැම්මල යාට ගත්ත විදිය අමතක වෙලා තියෙනවා මේ කොහොමද කරන්න කියලා හරි ලබන සෙනසුරාදා මේ සතිය හෝ ඊගාව සතියේ ප්‍රෝග්‍රෑම් එකක් සමහර විට තියෙනවා මේ සතියේ නැති වෙයි ඊගාව සතියේ තියෙනවා ඔව් බලමු 6 වෙසක් පොය නිසා සමහර විට ඔව් වෙසක් සතියෙන් පස්සේ වගේ තියෙයි මගෙන් පොඩ්ඩක් අහන්න ඔයාලට පුළුවන් ද මේ සතියේ හෙට හවස මට කෝල් එකක් පොඩ්ඩක් දාන්න එහෙම වුණොත් මම මෙයාව සම්බන්ධ කරගන්නවා හෙට බොහෝ දුරට තාම කන්ෆර්ම් නෑ arrange කරන කට්ටිය එහෙම නැති වුණොත් අය නැත්නම් 13 බොහෝ දුරට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා වන් ඩේ එකක් ඒකට සම්බන්ධ වෙන්න හරි සර් හරි සර් thank you sir right මේ ළමයි මේකත් වැඩි කරලා හදන්න බලන්න මේකෙත් ඔව් ලේසි ඉවරයි ඉවරයි සර් ඈ ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් හරි ඉවරයි සර්
මම එහෙනම් මේ ගණන් 8න් උත්තර ටික දාගෙන යන්නම්කෝ. දෙවරක් අට 16න් 6 දැම්ම 1ක් ඉතිරි. දෙවරක් 3 6 1යි 7යි. 3 අරක් 7 21න් 1 දැම්ම 2ක් ඉතිරි. 3 අරක් 2 6යි 2යි 8යි. Sorry. Oh, hurry. දෙවරක් 6 12න් 2 දානවා 1ක් ඉතිරි. දෙවරක් 6 12 1යි 13යි. තුන් අරක් 8 24න් 4 දානවා 2ක් ඉතිරි. තුන් අරක් 4 12යි 2යි 14යි. හතර වරක් 6 24න් 4 දානවා 2ක් ඉතිරි. හතර වරක් 8 32යි 2යි 34යි. පස්වරක් 3 15න් 5 දානවා 1ක් ඉතිරි. පස්වරක් 6 30යි 1යි 31යි. පස්වරක් බිංදුව බිංදුවයි. පස්වරක් 9 45යි. හතර වරක් 8 32න් 2 දානවා 3ක් ඉතිරි. හතර වරක් 9 36යි 3යි 39යි. ගණන් 8න් 8ම හරි කටිය අත උස්සන්න බලන්න. චමත්නා මොකෝ? වැරදි. ඒකනේ ඒකනේ හරි. අත උස්සන්න ඕනේ. මන් දන්නේ නැත්තම්. ගුඩ්. බිනෝ මොකෝ තත්තේ? රයිට්. හොඳයි. වෙරි ගුඩ්. කෝ ලිතුමියා හරි. ඩෙවින් අධිකාරී මොකද උනේ? හරි. දැහැමිදුව මොකෝ වැරදිද? හරි. සසේන් ගුඩ්. නොලන්දි පුතේ වැරදිද ඔයා හරිද? එකක් වැරදි. ගණන් ගන්න එපා. ලසංජිතුව මොකක් තත්වේ? හරි. අනේ ඔක්කොම අත උස්සන් ඉන්නවා. සන්තෝෂයි. දනිදු හරි. රයිට්. චනින්දු හරි. රයිට්. ගුඩ් ගුඩ්. හැමෝම වගේ හරි. සෙනුත් හරිද පුතා? එකක් වැරදි සර්. එකක් නේ. ගණන් ගන්න එපා. අටෙන් හතක් හරි ගිහිල්ලා එකක් වැරදුනාට කමන්නේ. අපි එක හදාගමු. හතක් හරිනේ. රයිට්. අපි යනවා ඊගා පිටුවට. හරි. මේකෙත් මම දැන් ලේසි ක්‍රමයකුත් කියලා දෙනවා. මේකත් හදාගෙන මෙයන්කො අපි. මේකේ තියෙන පිටු මෙච්චරයි මං හිතනවා. ඒ නිසා ගණන් තියෙනවා හතරක්. අපි ඒකත් හදමු. මං හිතනවා මේ වෙද්දි හදලා ඇත්තේ. ඉවරයි. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. සල්ලි ඉවරයි. නියමයි. මේ මට හරි සතුටුයි ළමයි. ඔයාලා බලන්න මං එක්කලා ඉද්දි වැඩ ටික ඉක්මනින් ඉක්මනින් කරනවා. මේ පැය දෙක ගණන් වැඩ කරනවා හරි ඉක්මනින්. සතුටුයි. එහෙම තමයි ඉන්න ඕනේ. හරි. අර ছুটি කාලේ කියනවා නේද? අර ඔයාලා දන්නවද අර කතාවක් දෙනවා අම්මලාගෙන් අහගන්න. මොනවාද? හැදෙන එක හැදේ පැත්තෙන් දැනේ කියනවා නේ. ඒ වගේ තමයි දක්ෂ ළමයි වැඩ කරන විදියෙන් පේනවා. හරි. එහෙම තමයි. හොඳ දක්ෂ ළමයි එහෙමයි. රයිට්. අපි බලමු. දෙවරක් දෙක 4යි. දෙවරක් 4 8යි. දෙවරක් 3 6යි. 3 අරක් 3 9යි. 3 අරක් 1 3යි. 3 අරක් 2 6යි. මේවා නම් මේ පාඩම ඉවරයි. පාඩමම ඉවරයි. නියමයි. වෙරි ගුඩ් ලේතුමි. අපි බලමු හරිද කියලා. දෙවරක් 7 14න් 4 1ක් ඉතිරි. දෙවරක් 4 8යි 1යි 9යි. දෙවරක් 2 4යි. 3 අරක් 3 9යි. 3 අරක් 7 21න් 1 දානවා 2ක් ඉතිරි. 3 අරක් 2 6යි 2යි 8යි. 819. 819යි. හරි. දැන් සෑමගේ ඔක්කොම හරි. ඔක්කොම හරි. වෙරි ගුඩ්. නියමයි. හරි. කවුද ඔක්කොම හරි කිව්වේ? දැහැමි. වෙරි ගුඩ්.
හරි හරි ලිතුමි very good නිසල්යා very good සර් මගෙත් ඔක්කොම එනාරා very good සර් මගෙත් ඔක්කොම very good තව කවුද සර් මගෙත් හරි රශ්මික very good දෙවින් අධිකාරි very good උමන්දියා very good තව කවුද සසෙන් very good දනිදු very good සෙනෝලි very good ලසංජි very good තව කවුද ඉන්නේ සෙනුත් very good නියමයි සසින්දු very good උමන්දියා very good තව කවුද ගානන් ඔක්කොම හරි කාගේද මේ වෙද්දි තව නිසල්යා very good දයි අපි බලමු ඉතිරි ගැටලු ටිකක් හරි චමත්නා very good හරි නං very good දැන් හතරවෙනි එකේ ගණන් පහක් තියෙනවා මේ ගණන් පහත් හරි නං ඒ ළමයි හොඳම දක්ෂයෝ කූඩයක නාරංගැටි 254ක් ඇත එවැනි කූඩ දෙකක ඇති මුළු නාරංගැටි ගණන කීයද 254යි කියන්නේ 254 දෙකෙන් ගුණ කරාම කීයද 508යි 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 හරි කට්ටිය අත උස්සන් නියමයි එක පෙට්ටියක පන්සල් 142ක් තිබේ එවැනි පෙට්ටි තුනක ඇති පන්සල් ගණන කොපමණද 426යි very good 426යි 426යි නියමයි නියමයි ඊගාවට කියනවා අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ සිසුන් 439කට බනිස් දෙක බැගින් ලබා දීමට අවශ්‍ය වේ 876 876 8 876 8 8 8 6ක් වගේ කියනවා ඇහුණා 876 මේ 878යි 878 මේ ලෙතොමි මේ වීඩියෝස් එහෙම නැද්ද ෆොටෝස්වත් නැහැ ආ නියමයි ඔයා හොඳයි හරි very good very good හරිද හොඳද ලෙතොමි හොඳයි අම්මා අහලා නේ මොකද්ද කියලා ඒක අපි දෙන්නයි කතාවක් කියන්නේ නේ හරි ලෙතොමි මට ජයග්‍රහණයක් මැසේජ් කරා ලෙතොමිගේ මව ඊයේ අවුරුදු උත්සවයේ දිනපු එක වෙන්නේ නැද්ද සර්? ඔව්. හරි. ලිතුමි දුව නියමයි. සතුටුයි පුතා. හරි. good. right. 878යි. ඊගා එක් බඳුනක නෙළුම් මල් 182ක් තමයි ඇත. එවැනි බඳුන් තුනක සර් එවන්නම් එම බඳුන් තුන ඇති මුළු නෙළුම් මල් සංඛ්‍යාව කියලා 545යි නේද 546යි 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 good පොත්ගයක් පාසල් දෙකක් අතර සමානව බෙදූ විට එක් පාසලකට පොත් 480ක් ලබුණි බෙදා දුන් මුළු පොත් සංඛ්‍යාව කීයද කියලා අහනවා 970යි කීයද 970යි 960යි 960යි very good ගණන් පහෙන් පහම හරි කට්ටිය අත උස්සන්න බලන්න හරි කට්ටිය පහෙන් පහම හරි සර් උමන්දියාගේ හරි ආ සර් සෙනුගේ හරි හරි සියලුම දෙනා අත උස්සනවා සියලුම දෙනා very good ළමයි. දැන් මේ ගණන් හදද්දී වැරදුණු අය හිටියනේ. දැන් අද නැහැනේ. ගොඩක් හොඳයි.
හරි නියමයි ඊගාවට මේකේ අපි හතරෙන් ගුණ කරන ඒවා තියෙනවා මේකත් ඉගෙනගෙන අද මේවා නම් මේ මහ චූටි ගණන් මේවා ගණන්ද කියලා හිතේ මම එක්කලා දැන් වැඩේ කරන්න පටන් ගත්තාම හරිද අපි බලමු සෑ ටිකක් හදලා ඉවරයි ආ 120 එහෙ නැදි මං හදන්න ඕනේ 124 හතරෙන් ගුණ කරාම කීයද Right. Ekasiya paha pahen guna karahama kiyada? 931 එක්දාස් හයසිය හතරයි. හයෙන් හයම හරි කවුද? සෑරු මන්දියාගේ හරි. හරි. Very good. Very good. නියමයි. හරි. ඉනාරා. Very good. සියලු ළමයි හොඳයි. Very good. හරි. මට සතුටුයි කියලා දෙන්න දෙයක් නැහැ ඔයාලට ගනම් පුළුවන් බලන්න හතර වසරේ ඉඳලා පහ වසරට ආව විතරයි පෙළ පොතේ සියල්ල අපි කරගෙන යනවා ඒක තමයි වෙන්න ඕන දැන් මේක නිසාම අපි මේක ඉක්මනින් කරගෙන යනවා බොහෝ දුරට සාමාන්‍ය පෙළ තියෙද්දි ඔයාලත් එක්කලා කතා කරලා මම මේක ඉක්මනින් ඉවර කරා ඊට පස්සේ ගණිත ගැටලු දවස් දෙකක් අපි පුළුවන් තරම් try කරලා කරගෙන යනවා හරි අද තීරණය කරනවා අපි ඊගාව ගණිත ගැටලු දවස් කවද්ද කියන එක මේකට අමතරව තව දවසක් දානවා Right, Basrathayeka. Api balamu meke hataren hatara kaagida hariyanne kiyala. Magin 58 deneku gaman kala hakiya. Evani Basratha pahaka. Right? Gaman kala hakiya mugu mulu magin sankhyawa kopamana? Ekaka 58 ay bas pahaka kiyada? 291. Kiyada? 291. Saralai. එක් ළමයෙකුට පෑන් 4 බැගින් ළමයි 123 දෙනෙකුට දීමට අවශ්‍ය පෑන් ප්‍රමාණය කොපමණද 492යි right එක් බඳුනක පැල 4 බැගින් බඳුන් 215ක සිටුවේ හැකි මුළු පැල සංඛ්‍යාව කොපමණද කියලා අහනවා 860යි පෙළකට පුටු පහක් තබා ඇත එවැනි පේලි 116ක 580යි නියමයි ගණන් හතරෙන් හතරම හරි කවුද සර් මන් දයාගේ හරි සර් සෙනුගේ හරි කුසල් මගේ හරි චන්දුගේ හරි සර් සෙනාලිගේ හරි හරි සියලු දෙනාම very good හරි නะ හරි හරිම හොඳයි හරිම ලේසි ඊගාවට කාලය පාඩමට කලින් ඔව් අද අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවය තිබ්බා ආ ඒකට මේ මම හොඳට ඇඳීමෙන් දෙක එහෙමද අවසර කෝ කතා සෙනුද්ද මේ අවසර මොනවාද හම්බුනේ අනේ ඉතින් කෝ කැමරාව ඔන් කරන්නකෝ
හොඳම ඇඩීමෙන් දෙක. ආහා. මොනවද හම්බෙච්ච දෙයක්? පොත් හම්බුණා. ඔයා දන්නවද? ඔයා දන්නවද? දැන් මෙතන තව එක්කෙනෙක් ඔය වගේ ඉන්නවා. අවුරුදු උත්සවේ හරිද? අදද තිබ්බ ලිතුමි. ඊයේද? ඊයේ සර්. ඊයේ. ලිතුමිත් එහෙමයි. හරි. අවුරුදු උත්සවේ විකට අඳුන් තරගෙන් පළවෙනියා. දැන් ලිතුමිට මොනවද හම්බුනේ? පාට පෙට්ටියකුයි පොතකුයි. පාට පෙට්ටියකුයි පොතකුයි. කවුද? විකට අඳුන් තරගෙන් තුන්වෙනියා. විකට අඳුන් තරගෙනුත් එයා තුන්වෙනියා. නියමයි නියමයි නියමයි. ගෙදර ගිහිල්ලා විහිළු සහතිකයක් හම්බුණා. එහෙම තමයි. හරි දක්ෂ ළමයි කොතන ගියත් ඉදිරිපත් වෙනවා තරඟ වලින් ජයග්‍රහණය කරනවා. දැන් අනිත් කට්ටිය ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය මං හිතනවා මෙතන තරඟෙට ඉදිරිපත් වෙනවා අඩු ඇති. ඔයාලා දක්ෂයි ළමයි. ඉදිරිපත් වෙන්න. හරි තව කවුද දැහැමි දිනුවා කිව්වා? ඉනාරා දිනුවා කිව්වා? තව කවුද? පෙරගොඩ් ළමයි. සර් මේ මං චෙස් වලින් දිනපුවා. චෙස් වලින්. Right, good, 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 good. එහෙම තමයි. තටවෙනි චෙස් වලින්. සර් මං ස්විමින් වලින් පළවෙනියා මෙඩල් එකක් හම්බුණා. Good, good. නාතිකත් හම්බුණා. ඩෙවින් අධිකාරි, good, good. Right, සෙනොත් good. ඒ කියන්නේ මට හම්බෙලා තියෙන්නේ ඔක්කොම දක්ෂයෝ ටික. හැබැයි ශිෂ්‍යත්වෙනොත් මම බලාපොරොත්තු වෙනවා මොකද්ද? දිස්ත්‍රික්කේ නැත්නම් ලංකාවෙම මොකද්ද? පළවෙනි 10 දෙනා අතරට යමු. බලමු වැඩ කරමු. මොකද කියන්නේ ළමයි? කැමති ආද උස්සන්න බලන්න. එළම පාන්දර පහට විතර ක්ලාස් එකක් දාන්න සති අන්තයේ දවස්වල. මොකද කියන්නේ? ඉරිදවද දාමුද එහෙනම්? ඉරිදා උදේ 6ට ඕනනම් අපි දාමු. බලමු අපි තව ටිකක් ක්ලාස් එක ඉවරලා කතා කරනවානේ. ඉරිදා උදේ 6ටද කවද්ද කියලා අපි බලමු. ඇත්තටම මට හරි සතුටුයි. අපි ලංකාවේ කවුරු අතරටද යන්න හදන්නේ එහෙනම්? පළවෙනි 10 දෙනා අතරට try කරමු. හරි. බැරි නෑ මම ඔබ එක්කන් යනවා. මතක තියාගන්න. හරි. සතියේ දවස් දෙකක් දාලා අපි එතෙන්ට යමු. මගෙත් එක්කලා වැඩ කරන්න බැරි නෑ. මම වගකීමෙන් කියන්නේ පුළුවන්. ඔයාලට අමාරු ගණිත ගැටලු දයිගාව දවසේ ගණිත ගැටලු විසඳන්න ගත්තාම ඔයාලට තේරෙයි ගණිත ගැටලු කියන්නේ හරිම ලේසිම කොටස. හරි? දැන් අනිත්‍යයට වඩා හරි ලේසි. රයිට්. අපි අද කාලයේ පාඩම කතා නොකරෙමු. මට ඔයාලට ගණන දෙයක් තියෙනවා. අපි හරි ගුඩ් කමක් නැහැ. වැඩ කිරීම පැත්ත. බලමු කාලයේ පාඩම ඉඳ තිබ්බොත් අපි කරමු. හරි? වැඩ කිරීම පැත්ත කතා කරන්න ඕනේ මට. ඒක නිසා බාගේ කොටු පොත ගන්නකෝ. ඔන්න මගේත් බාගේ කොටු පොත තියෙනවා. මං ෆුල් ස්ක්‍රීන් දානවා දැන්. හැබැයි මතක තියාගන්න මම බලාගෙන ඉන්න ඔයාලා මේ වැඩේ කරනවද කියලා. හරි. දනිදු කවුද දනිදු? ඊගාවට බිනර. හරි. දනිදු මිනුර හසිල. දැන් ඔයාලා කැමරා ඕෆ් කරගෙන හිටියොත් මම ඔයාලව දානවා වේටින් රූම්. කැම එකඟද? හෂීලා
හෂිල දම්කෙත් ඇහෙනවද මාට මාව ඔයාට දැන් පෙළපොත අයින් කරන්න බාගේ කොටු පොත ගන්න අපි ලොකු ගානක් වැඩි කරන්න යන්නේ ලේසියෙන් හරි කො ඇහෙනවද කවුද ලෙසන්ජි නෑ කවුද ඔව් ලෙසන්ජි දැන් ලොග් වුනේ කැමරාව ඔන් කරගන්න කවුද මේ හසි හෂිලා හරි තප්පරයක් දෙන්න ළමයි හරි යාළුවෙකුට මේ අනේ සොරි ඔයාල වගේම තවත් යාළුවෙක් මේ ලොග් වෙන්න බැරුව මේ කෝ ලෙසාන්ජි කැමෙක ඔන් කරගන්න කවුද මෙයා දම්කෙත් දම්කෙත් කවුද හෂිල දම්කෙත් ඇහෙනවද මාව නැද්ද හෂිල දම්කෙත් ඇහෙනවද මාව නැද්ද හරි ඔන්න දැන් කැමරාව ඕෆ් කරන් හිටියහම මොකද වෙන්නේ එයාව වේටින් රූම් යවනවා මම හරිනේ මං කිව්වා කැමරා ඕෆ් කරන්නම් ඉන්න එපා රයිට් විනාඩියක් දෙන්න අර තව දෙමව්පියෝ ළඟ ඇති කියලා රයිට් රයිට් අපි දැන් ඉගෙන ගන්න යන්නේ වැඩි කිරීම් ගත්තහම ඔය චූටි චූටි ගණන් නෙවෙයි ලොකු ගණන් අපිට ලොකු ගණක් වැඩි කරන්න පුළුවන් නම් හරි අපිට චූටි ගණන් කියන්නේ හරි ලේසි හොඳද ඒක නිසා අපි දැන් ඉගෙන ගන්න යනවා මේක කොටසක් දන්නවා ඇති නොදන්න අයත් ඉගෙන ගමු දැන් රතු පෑන් ළඟ තියෙන කට්ටිය අත උස්සන්න බලන්න හැමෝම ගාව තියෙනවා right එහෙනම් අපි රතු පෑන අරගෙන මොකද කරන්නේ හදන ඔක්කොටම පේනවා ඇති මේක අපි ගමේ වගේ පොඩි ඉස්සර ගාන ලියාගෙන එමුකෝ එතකොට ලේසියි
හරි මගත එක්කලා ලියා ගන්න කීයද ගාන පහයි හතරයි තුනයි අටයි දෙකයි නෑ නෑ කළු කළු පෑනෙන් අයෝධ්‍යාව නේ රයිට් අයෝධ්‍යා දුව රයිට් ලියා ගන්න 543,827 හරි අපි මේක වැඩි කරමු හතරින් ඔන්න හතර මෙන්න වැඩි කිරීමේ ලකුණු හරිනේ අරට වඩා චුට්ටක් වෙනස් වැඩි කිරීමේ ලකුණු විතරයි වෙනස් තැනකින් ලියලා ගාන ලියන්නේ ගහන්න ඉරා ගාන මේ විදිහට රතු පාට ඉරා අයියෝ දුව සෝරි මට මේ අමතක වුණානේ වැඩක් ඉක්කලා දාන්න පවන්නේ දැන් මේ සැරේ පහවසරනේ හරි ගාන ලියා ගන්න අපි වැඩේ කරන්න යන්නේ රයිට් මුල්ලෙන් මුල්ල යා කරමු ගා ගන්න ඉරි ටික හරි දැන් මම මේ වගේ ගණන් දෙකක් හදනවා ඊට පස්සේ අද අපි කාලය පාඩමත් ඉවර කරමු හරි දැන් පැයයි පාඩම් දෙකක් ඉවරයි අපි මේ තුන්වෙනි පාඩමත් ඉවර කරමු කැමති කට්ටිය අත උස්සන්න බලන්න මේකෙන් ගණන් දෙකක් හදලා කාලයත් ඉවර කරනවා නියමයි 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 ගුඩ් දක්ෂ ළමයි මට හරි සතුටුයි වැඩ කෙවුවාම කම්මැලි නෑ හරි අපි දැන් ගුණ කරමු අපි දන්න හතරවර චක්‍රය දන්නවනේ හතරවරක් හත කීයද 28යි ලියන්න මගෙත් එක්කලා රයිට් 28යි හතරවරක් දෙක 8යි බිංදුවයි 8යි මල් ලියන විදිය ඔබට පේනවා බලාගෙන ලියන්නයි තියෙන්නේ හතරවරක් 8 කීයද 32යිනේ හතරවරක් 3 12යි හතරවරක් හතර 16යි හතරවරක් පහ 20යි එකතු කරනවා දැන් හොඳට මෙන්න මේක බලා ගන්න මම දන්නවා මේ හොඳ ඔලු ටිකක් තියෙන නිසා මට එකපාරින් මේක අවබෝධ කරලා දෙන්න පුළුවන් ඔන්න බලන්න මේ 8 මෙතෙන්ට ගේනවා ඊගාට මේ දෙන්න එකතු කරන්න 8යි 2යි රතු පාට ඉරි අතර තියෙන ඒවා මෙන්න මේ දෙන්න එකතු කරන්න දැන් ඊගාට මේ දෙන්න 8යි 2යි 10න් බිඳුව දානවා එකක් ඉතිරි ඉතිරි එක මේ පැත්තට ගෙනියනවා දැන් 2යි 1යි 3යි හරි මම නැවත සැරයක් එක ලියනවා කුඩාවට ලියවිලා තියෙන නිසා 8යි 8යි 2යි 10න් බිඳුව දානවා එකක් ඉතිරි 2යි 1යි 3යි 3යි 2යි 5යි 6යි 1යි 7යි 1යි 2යි දැන් චුට්ටක් බලන්න වැඩේ තේරෙනවද කියලා තේරුණා සර් තේරුණා තේරුණා සර් තේරුණා සර් තේරුණා නොතේරිච්ච කවුරු හරි ඉන්නවද නේ මම තව එක ගානක් ඔබත් එක්කලා හදනවා ඊට පස්සේ කැල් එක භාවිතා කරලා එක ගානක් දෙනවා ඒක ඔබ හදනවා භාගෙ කොටු පොතේ කොටු 100ක විතර ගානක් ඊට පස්සේ අපි යනවා කාලේ පාඩම මට හිතෙනවා ඕනෙද නැති වෙයි ඔබ තනියම හදයි වගේ එහෙනම් ගාන ලියා ගන්න අසු නමයයි 378යි 484යි 8 මේක වැඩි කරන්න ඕනේ 4න්මයි
කවුද බලමු හරියටම උත්තරේ ගන්න මම මේකේ උත්තරේ ලියනවා අපි බලමු කවුද හරියටම උත්තරේ ගන්න කියලා ඉවරයි සර් ආහා ඉවරයි සර් නියමයි නියමයි වේගෙන් හදනවනේ ළමයි ආ සර් මමත් ඉවරයි good 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 බලමු උත්තරේ හරිද කියලා සෙනුත් ඉවරයි සර් very good සෙනුලන් ඉවරයි උත්තරේ හරි කට්ටිය බලන්න 35යි 75යි 13යි 93යි 92 හරි කට්ටිය අත උස්සන බලන්න පිළිතුර නිවැරදි අය සර් මගේ හරි ආහා good සෙනුලන් හරි ඉතින් සුට්ට කොස්තර සර් ඔව් ලන්දිගේ තරි කායිද නුලන්දිගේ නුලන්දිගේ right good නුලන්දි නිසල්යාගේ තරි නිසල්යා very good සර් උමන්දයාගේ තරි උමන්දයා very good සර් සෙනුත්ගේ තරි සෙනුත් very good ලිතුමිගේ තරි ලිතුමි very good අයෝධ්‍යා very good සර් තව ගරන්නේ අකදම් පුළුවන්ද චමත්නා දෙවින් අධිකාරී very good දෙවින්ට පැහැදිලි වෙලා නැහැ මේ ලියාගද්දි වැරදිලා ලියාගද්දි වැරදිලා තියෙන දෙවින්ට මොකද්ද වැරදිලා තියෙන්නේ සර් මට ඒක අනම්බනේට තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ දැන් ඔයා ලියාගත්තද මේ ගාන ඔව් සර් මට තේරෙන්නේ නැහැ හරි දැන් මේක නොතේරිච්ච කට්ටිය අහගන්නකෝ නොතේරිච්ච නොතේරිච්ච කට්ටිය මේ ඉරි ටික ගහගත්තද දෙවින් අධිකාරී චනිදු බලන්න මයික් එක ඔෆ් කරලා කතා කරන්නේ හරි දෙවින් අධිකාරී චනිදු ලියා ගන්න මේ 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 විදිහට ඉරි ටික ගහ ගන්න හරිද වැරදුණු කට්ටිය දැන් ඔන්න මම මේක හදන්න යන්නේ දෙවින් අධිකාරී මේ විදිහට ඉරි ගහගත්තද පුතා ඔව් සර් හරි හතරෙන් වැඩි කරලා අපි ලියාගෙන යමු අටවරක් හතර තිස් දෙකයිනේ අපි ලියනවා 32යි කියලා හතරවරක් හතර 16යි දැක්කද කෝ චනින්දු දැන් තේරුණාද වැඩේ ඔව් තව නොතේරුණු කවුද ඉන්නේ දැහැමි හරි මේ විදිහට ලියන්නකෝ දැන් හතරෙන් වැඩි කරලා මේ විදිහට අපිට ලියන්න පුළුවන්නේ හරි ගාන අපි ලියමු හතරවරක් අට 32යි හතරවරක් හතර 16යි හතරවරක් අට 32යි බලන්නකෝ හතරෙන් ගුණ කරගෙන ලියගෙන යනවා එච්චරයි හතරවරක් හත 28යි හතරවරක් තුන 12යි හතරවරක් 9යි 36යි හතරවරක් අට 32යි චලින්දු පුතා මේ ටික කරාද ඔයා ඔව් සර් හරි
දැන් බලන්න මම මෙහෙම ගන්න මෙන්න මේ දෙක තමයි ළමයි මේ බලන්න නොතේරිච්චයි මේ දෙක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ මම ඊගාට 6යි 3යි එකතු කරලා 9 තමයි මේ ලියලා තියෙන්නේ 6යි 3යි එකතු කරා 9 ලියුවා ඊගාවට 2යි 1යි එකතු කරලා මේ බලන්න 3යි 6යි 3යි 9යි 2යි 1යි 3යි දෙවින් අධිකාරි තේරුණාද දැන් 8යි 3යි 11න් 1 ඔව් සර් 1ක් ඉතිරි 2යි 2යි 4යි 1යි 5යි 6යි 1යි 7යි 3යි 2යි 5යි 3යි චානින්දු පුතා තේරුණාද දැහැමිදුව තේරුණාද ඔව් සර් හරිද ඔව් ලම්කද ලියාගත්ත එක වැරදි ලියාගත්තද? දැන් තව ගානක් හදමුද? ආහා. හරිද? දැන් තව ගානක් හදමුකෝ. එනාලා. හොඳ ප්‍රවණතාවයක් නේ. හරි. තව ගානක්. දැන් හදමු. ලියන එක හරියට ලියන්න. හදමු. හරි. දැන් මම එහෙමයි කරන්නේ. දැන් මේ විදිහට හදුවාම හරිද කියලා බලන්න. මම කැල් එකෙන් දෙනවා ගානක්. අපි කැල් එකනුත් අහලා බලමු. එකගයිද? එකගයි සර්. ආ ඒකනේ. අපි බලමු කැල් එකනුත් ගහලා නේ. Right. අපි බලමු කැල් එකෙන්. හරි. ලියා ගන්නකො 963යි 258යි 748 අපි මේක වැඩි කරමු. දැන් ඔයාලා දන්නේ 2 3 4 විතරනේ චක්කර 5 258යි 748යි. හරි. චනින්දු කැල් එක අරගෙන මොකද කරන්නේ? චනින්දු කවුද ළඟ ඉන්නේ? මගුල කිරින්නේ. අම්මා. ආ චනින්දුගේ මව. මොකද කරන්නේ කැල් එක අරන්? ඔව් සර් ඒ සල්ලකේ හදන්නේ කොහොමද කැලේ කරන් හදන්න හදුව පොතේ ලියන්නේ නැතුව ආ බෑ බෑ මම කියේ මම කැල් එකෙන් ගහලා තියනවා ගාන වැඩි කරලා උත්තරේ හරියද කියලා බලන්නේ හරි කැල් එකෙන් ඔයාලා හදන්නේ මේක වැඩි කරන්න ඕනේ තියෙන්ද තුනෙන් හරි තුනෙන් ඉක්මනින් හදපු කෙනා උත්තරේ පෙන්වන්න බලන්න. කවුද බලමු? වේගවත්ම ළමයා. විනාරා ඉවරයි වගේ. අනේ. ආ චක්කරේ බලනවා වගේ විනාරා චක්කර බලන්න බෑ. වැඩේ මාට්ටු. සර් උමන්දියා ඉවරයි. ආ උමන්දියා ඉවරයි. වෙරි ගුඩ්. සර් කුසල්ම ඉවරයි. ආ කුසල්ම වෙරි ගුඩ්. සර් නුලන්දි ඉවරයි. ජුවන්දි. වෙරි ගුඩ්. අයෝද්‍යා වෙරි ගුඩ්. අයෝද්‍යා වෙරි ගුඩ්. මේ බිනරගේ බිනර සර් ඉවරයි. හවුද ඉන්නේ ළඟ? සර් ඉවරයි. බිනර කවුද පුතේ ළඟ ඉන්නේ වාගේ? අම්මා. කතා කරා. ළඟද හිටියේ? ඔව්. සර් චනින්දු ඉවරයි. හරි. ළඟ හිටියේ. දරුවා චක්කරේ බලනවා ඔබ දැක්කද? සර් සනෝලි ඉවරයි. සර් තිනිති ඉවරයි. බිනරගේ මව. ඇහෙනවද මාව? ඔය ඇහෙනවද? ඔව්. චක්කරේ පුළුවන්ද දරුවට?
ලොකුවට නම් බෑ සර් මුල දෙක තුනක් කර පහ ඒ ටික පුළුවන් ඔව් හයේ ඉඳන් නම් බෑ බෑ නෑ මේ මේ ගාන අපි වැඩි කරන්න දුන්නේ තුනෙන් හැබැයි යාට පුළුවන්ක වට චක්‍රේ බලනවා පොතින් ඇයි හරි දැන් අපි මෙහෙමයි මිනු හරි කාලේ බලන්නේ සර් සසින් හරි අමාරු නිසා බලන්නේ අමතක නිසා බලන්නේ චුට්ටක් අවධානයෙන් ඉන්න මම ඒ උනාට චක්‍රේ කියලා දෙනවා හරිනේ හරි සර් එහෙම බැලුවට වැරදි නෑ මට ඕනේ ඒ උනාට පොතෙන් බලලා මේ උත්තර දෙන්න නෙවෙයි නෙමෙයි නෙමෙයි ඔව් සර් ඒක හොඳයි හරි මම මේව දැන් එක්කෙනෙකුගේ හරි හම්බුණහම මම කතා කරලා කියන්න එතකොට අනිත් දරුවොත් හැදෙනවා ඔව් එතකොට මම මම හැම එකක්ම අධීක්ෂණය කරනවා තව එක්කෙනෙක් අධීක්ෂණය කරනවා ඔබ ඒකයි කැමරාව ඔන් කරන්න කියන්නේ ඔව් සර් හරි හරි සර් බොහොම ස්තුතියි දැනුවත් කරාට හරි විනර දුව හරිද ඔයා උත්තරේ හරි අපි බලමු එහෙනම් දැන් ගොඩ දෙනෙක් හරි හරි කිව්වා මේ වෙද්දි ඉවරයි බලමු කාගේද උත්තරේ හරියන්නේ කියලා ඔන්න පිළිතුර 2889.776 2.44 හරි කැටිය අත උස්සනවා සර් කුසල් මගේ හරි රයිට් 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 සර් මන්දියාගේ හරි Very, very good. Hari. Mate nang mama nang wase nokiwata oba siyolu denama itamath hondai. Very good. Pilithuru niwaradi nang. Hari ekak. Tawagana denna. Sasen mokada camera off karagena. Den balanna demaupiyo. මේ ළමයි වැඩි කරන්න ගණන් ඉල්ලන්නේ. ඒකත් චූටි ගණන් නෙමෙයි. ලොකු ගණන්. මට හරි සතුටුයි. හරි, ලියා ගන්න එහෙනම්. 98 74 56 38 වැඩි කරමු 4ෙන්. How the Sasen? Senoli mokada wede karanne. Dan mata penawa. Eh? Wede karanna ona math ekkala ko. Anith aya wede. Sir kusalma iwarai. Niyamai ne. Sir chamathma iwarai. Aa chamathma niyamai. Very good. වේගවත්. හා? 9,84,45,638 හතරෙන් වැඩි කරලා කියනවා විනාඩියක් යන්න කලින්. සයිවර. සර් මන්දී. ආහා, ලිතුමි very good. සයිවරයි. අයෝධ්‍යා very good. නියමයි. මම බලන් ඉන්නේ ළමයි වැඩද කියලා සර් සෙනුත් ඉවරයි ඉවරයි සසෙන් පුතා කවුද ඉන්නේ ළඟ සෙනුත් very good හරිනම් හොඳයි සසෙන් කවුද ඉන්නේ ළඟ ඇයි සෙනුත් good ශ්‍රීනාත් හරි very good අපි බලමු උත්තරේ එනවා හරි නිසල්ල අපි බලමු හදනවා එනාරා හදලා ඉවරද පුතේ ඔව් සර් රයිට් සසෙන් ළඟ කවුද ඉන්නේ සසෙන්ගේ ළඟ කවුද ඉන්නේ හරි සසෙන්ගේ මව මව ඇහෙනවද ඇහෙනවා ඇයි කැමරාව ඕෆ් කරගෙන දරුවා සම්බන්ධ කරන්නේ මයික් එක ඔෆ් වෙලා සිග්නල් නැතු වෙනවා සර් එතකොට ඔෆ් වෙනවා එකයි ආ රයිට් හරි ඔබ ළඟ ඉන්නවද ඉන්නවා සර් ඉන්නවා හරි ඉවරයි සර් හරි හරි එහෙනම් කවන්නේ රණිතු දම්සනා හරි රණිතු දම්සනා රයිට් අපි බලමු නේද උත්තරේ
නමකොටි 84,45,634 වැඩි කරාම මෙන්න උත්තරේ ළමයි. 394 952 දෙන්න දෙමාපියෝ දෙන්න තරු දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තරු දෙකක් තුනක් දාගන්න ළමයි. කමක් නැහැ තරු තුනක් දාගන්න. චූටි ගානක් නෙමෙයි ලොකු ගානක්. නියමයි. හරි. සර් තව ගානක් දෙන්නකෝ. ඒ විනුගේ හරි. තව කරමුකෝ. සමත්නා වෙරි ගර්ල්. මට පුතේ දැන් මං මෙහෙ ඉන්නේ මට ඔයාට තරු දෙන්න බෑ. හැබැයි අම්මට කියන්න තරු තුනක් දෙන්න කියලා. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම හෙට දිහා ඔයාලට දායි චනින්දු රයිට් ඉතා හොඳයි වෙරි ගුඩ් ඒ අම්මත් හොඳයි ඒ විදිහට තමයි දරුවන් උනන්දු කරන්නේ එහෙම දෙන්න ඕනේ තැන්කියු හරි එහෙම තමයි වෙන්න ඕනේ රයිට් හෙට නැත්නම් අනිද්දා විතර බොහෝ දුරට ඔයාලට හැබැයි පුළුවන් වෙයිද නැහැ මම මේ වගේ ගණන් ටිකක් දෙන්නම් වැඩි කරලා අම්මට කියලා බලලා ඊට පස්සේ හරිනම් හරි දාලා මට ආපහු WhatsApp කරන්න මම ගණන් ටිකක් දෙන්නම් හරිනේ එතකොට හරි ඒක හදුවාම මේවා හදපු තරමට හැදෙන්නේ ඔබේ මනසමයි හරි දැන් අපි තව එක ඉතින් කාලය පාඩමට යමු හරි මට හරි සතුටුයි දැන් ඔබලා ඉල්ලනවා දැන් අපි ගණන් කීපයක් හදුවා අපි කාලය පාඩමට යමු right පෙරලා ගන්න පොත අපි යනවා කාලේ පාඩමට සර් කාලේ පාඩම වෙනකම්ම කරනවනේ මම බලාපොරොත්තු වෙනවා එහෙමනම් කරමු ඇයි මොකද්ද ප්‍රශ්නේ? නැස ඒ ටික කරේ නැත. හරි හරි. කාලය පාඩම කරන්න පටන් ගත්තාම දැන් ඔයාලා මන් දන්න ඔය උත්සාහ කරන්නේ අභ්‍යාස ටික කරන්න. ඒක හොඳයි. හැබැයි දරුවනේ මේක චුට්ටක් අපි අවබෝධ කරන් ඉමු. වැඩ ටික නවත්තන්නකො. අභ්‍යාස කරන්න පටන් ගත්තාම හැමෝම වේගෙන් කරමු. හොඳ ළමයිනේ. හරි. මේ බලන්න වෙලාව කියවන්න තියෙන්නේ. හරි දැන් මේකේ වෙලාව කියවන්න හරි තියෙන්නේ කාලය ගැන කතා කරාම මම ඔබෙන් අහනවා මෙන්න මෙහෙම ටිකක් දවසට දවසක් කියන්නේ පැය කීයක්ද 24 right very good දවසක් කියන්නේ පැය 24ක්. පැයක් කියන්නේ විනාඩි කීයක්ද? 60ක්. විනාඩියක් කියන්නේ තප්පර කීයක්ද? 60ක්. පැයකට අහගන්න. පැයකට විනාඩි 60 නම් තප්පර කීයද? දැන් ඔයාලා වෙරි ගුඩ් එතකොට මේ දවසකට පැය කීයද වරුවකට පැය කීයද? 12යි. වරුවකට පැය
එකකට පැය කීයද? විසිහතරයි හතලිස් අටයි පැය හත්ත දෙකක් කියන්නේ දවස් කීයක්ද? පැය හත්ත දෙකක් කියන්නේ දවස් තුනක් නම් පැය හතලිස් අටක් දවස් කීයද? හරි මේ දවස් හතක් කියන්නේ සති කීයක්ද? එකයි. එතකොට අවුරුද්දකට සති කීයද? දෙමව්පිය උදව් කරන්නේ. දෙමව්පිය උදව් කරන්නේ. පනස් දෙකයි. පනස් දෙකයි සර්. ඒක තමයි අවුරුද්දට සති පනස් දෙකයි. මාසෙට සති කීයද? හතරයි. අවුරුද්දට මාස කීයද? 12යි. හරි. 12යි සර්. මට කියන්න දින 28ක් තියෙන මාස කීයක් තියෙනවද? 1යි. 1යි. 12යි. 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 මම ඇහුවේ අහගන්න දින 28ක් තියෙන මාස කීයද? 12යි. 12යි. පෙබරවාරි විතරයි. විසි නමය දිනය යෙදෙන අධික අවුරුද්දක් තියෙන වර්ෂයක 29 කියන දිනේ යෙදෙන මාසකයක් තියෙනවා. අධික අවුරුද්දක හොඳට අහගන්න 29 දිනේ තියෙන මාස කීයක් තියෙනවද? 1යි. 12යි. 29 තියෙනවා. 12යි. 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 අපි ඔය කතා කරනවා ගණිත ගැටලු පන්තියේදී. ඔය ගොඩක් දුරට කතා කරනවා. හරි. පැය 24 ඔරලෝසුවෙන් පැය 24 ඔරලෝසු වේලාවෙන් සවස 5 ලියන්නේ කොහොමද? දාහතයි දෙතිතයි බිින්දු දෙකයි එහෙමයි ලියන්නේ. අපි එහෙමයි කියන්නේ දාහතයි දෙතිතයි බිින්දු දෙකයි. ගොඩ් අපි දාහතයි කියලා කියන්නේ නෑ. 24 ඔරලෝසු වේලාවෙන් අහගන්න 24 ඔරලෝසු වේලාවෙන් දවල් 11:30 ලියන්නේ කොහොමද? 11:30. මන් දැන් තවත් ප්‍රශ්න දෙකක් අහනවා. ඊට පස්සේ අපි පාඩමට යනවා. අපි බලමු මේ දරුවන්ගේ හැකියාව. හොඳට අහගන්න මේ ප්‍රශ්නේ, තේරුම් ගන්න. ඊට පස්සේ උත්තරේ කියන්න. තේරුම් ගන්න. ඊට පස්සේ උත්තරේ කියන්න. රයිට්. හොඳට ප්‍රශ්නේ අහගන්න, තේරුම් ගන්න. ඊට පස්සේ උත්තරේ කියන්න.
ඔබ උදේ අවදි වෙනවා පාන්දර පහට අවදි වෙලා ගෙදරින් පිටත් වෙනවා 6යි 15ට 6 පසුවි මිනිත්තු 15ට ගෙදරින් පිටත් වෙනවා පාසලට යන්න පාසලට යනකොට වෙලාව 7යි 5යි 7 පසුවි මිනිත්තු 5යි දැන් ඔබට නිවසේ සිට පාසලට යාමට මිනිත්තු කීයක් ගත වෙලාද මිනිත්තු 50යි Husalma, very good. Niyamai. Tawat ekka prashnayak kahala. Mama paadamata yanawa mata paadama karanna loku dewal nahi. Eka nisa. Right? Ahaganna hinan hodama prashne. ඔබ සෙනසුරාදා දින අමතර පන්තියට සහභාගී වීම සඳහා ගෙදරින් 8යි 8 පසුවි මිනිත්තු 10ක් ගියපු වෙලාවේ නැත්නම් පිටත් වුණු වෙලාව 8 පසුවි මිනිත්තු 10යි ඔබ අමතර පන්ති තියෙන තැනට යනකොට වෙලාව නමය පසුවි මිනිත්තු 10යි. නමය පසුවි මිනිත්තු 10යි. හැබැයි අමතර පන්ති නැත්නම් අපි ක්ලාස් එකට ගියාම ක්ලාස් එකේ ගහලා තිබිච්චි ඔරලෝසුවේ වෙලාව තමයි 9යි 10. නමය පසුවි මිනිත්තු 10යි. හැබැයි අම්මා කියනවා අපේ ගෙදර ඔරලෝසුවේ වෙලාව වැරදි කියලා. සමහර දවස් වලට තමයි ඒක කියන්නේ මම දන්නේ හරියටම කොච්චරද වැරදි කියලා. හැබැයි මම පන්තියට යනකොට මට ගෙදර ඉඳලා යන්න පන්තියට යන්නේ කොච්චරද විනාඩි 50යි මිනිත්තු 50යි යන්නේ ගෙදර ඉඳලා අමතර පන්තිය තියෙන තැනට යන්න. අමතර පන්තිය නැත්තම් ක්ලාස් එකේ ඔරලෝසුවේ වෙලාව නිවැරදි. හරි මං කියනවා ආගන්නකෝ. ක්ලාස් එකේ ඔරලෝසුවේ වෙලාව නිවැරදි. එහෙනම් මට කියන්න වැරදි ගෙදර ඔරලෝසුව වැරදිද ගෙදර ඔරලෝසුවේ වෙලාව හරියටම කොච්චරද? පැහැදිලිද? ගැඹුරු වැඩිද? මන්දා තව චුට්ටක් අහගන්න. මං හරි සරලව කතාව කියන්නම්. නිවැරදි කුසල්මා. ගෙදර ඔරලෝසුව වෙන්න ඕනේ ඒක තමයි. 8 පසුවි මිනිත්තු 20යි. දැන් අපි ඔය වගේ ප්‍රශ්න හරි හොඳයි. ඔය වගේ ප්‍රශ්න අපි ඊගාව දවසේ කතා කරනවා ගණිත ගැටලු එකේදී එකින් එක. හරි. දැන් ඔයාලා ටිකක් ඒක පැහැදිලි කරගත්ත සමහරලාට මම කතා කරන එක හරියට ඇහෙන්නේ නැතුනහම සිග්නල් ප්‍රශ්න නිසා නොතේරුනහම උත්තර දෙන්න බැරි වෙන්න ඇති. එච්චර හිතන්න එපා ඒක. හරි. ඊගාවට ඔයාලා රෙකෝඩින් එකත් බලන්න. එතකොට හරියයි තව ටිකක් සිග්නල් ප්‍රශ්න නිසා. අපි දැන් යනවා කාලේ පාඩමට. හරි බලන්න එක කොරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව අකුරෙන් හා ඉලක්කමෙන් ලියන්නලු. හරි එක පසුවි මිනිත්තු 20යි 1යි ඩොට් 2යි බිංදුව. අපි යනවා දැන් අභ්‍යාසයට. හරි
බලමු මම දැන් මේ වගේ කියාගෙන යන ඔන්න දැන් වේගෙන් කරන්න ඕනේ අභ්‍යාසෙ. හරි ඔර්ලෝසිය වෙලා දැන් ඔර්ලෝසිය වෙලාව කියන්න දන්නති කවුරු හරි ඉන්නවද? දැහැමි දුව ඇහෙනවද මාම? හරි. වෙලාව කියන්න දන්නති කවුරු හරි ඉන්නවද ළමයි? නෑ ඔක්කොම දන්නවා. රයිට් ගුඩ්. එහෙනම් මම මේ හැම ඔර්ලෝසුවකම වෙලාව කියාගෙන යනවා. ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවා. දැහැමිට පැහැදිලි නැත්තේ පුතේ දැහැමි වාගේ. හරි ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති. රයිට් පළවෙනි එකට උත්තරේ 2:30 දෙක පසුවී මිනිත්තු 30. ඔන්න දැන් හරි දාගන්න. හරි නම් 2:30 කොහෙද යන්නේ? දෙවෙනි එකට උත්තරේ කීයද? 4 පසුවී මිනිත්තු 40. හරිනම් හරි දාගන්න. හරියටම 11. තුන්වෙනි එකට. හතරවෙනි එකට. 9:45. 9 පසුවී මිනිත්තු 45. පස්වෙනි එකට. 7 පසුවී මිනිත්තු 10. 6වෙනි එකට. 12 පසුවී මිනිත්තු 25. සියල්ල හරි කාගේද? සර් මන්දියාගේ හරි. සර් සේරුගේ හරි. නියමයි. රයිට් සියලු දෙනාම හොඳයි. නියමයි. ඔරලෝසු මුහුණතෙහි දී ඇති වේලාව හරි. වෙරි ගුඩ්. හරි හොඳ ළමයි. දැන් ඔන්න මම බලන්න මේ වගේ වෙලාව ලියාගෙන යනවා, හදාගෙන යනවා. 2 ඔන්න බලන්න. කොට කටුව sorry 2 කෙලින් දිග 1 12 කෙලින් right ඊගාවට පැය කටුව 7:08 අතර මිනිත්තු කටුව 6 කෙලින් බිනරි දුව වැඩේ කරනවද ඔයා? ආ. පැය කටුව 3 චුට්ටක් පහු කරලා මිනිත්තු කටුව 4 කෙලින්. නැත. හතරවෙනි ගාන 9ට කිට්ටු 9 කෙලින් නෙමෙයි පැය කටුව තියෙන 9 පැත්තට වැඩිපුර ගිහිල්ලා මිනිත්තු කටුව හරියටම 9 කෙලින්. පස්වෙනි එක 11:00 පැත්තට බැරව මිනිත්තු කටුව හරියටම 8 කෙලින්. පැය කටුව 1:02 අතර මිනිත්තු කටුව 7 කෙලින්. try
හයන් හයම හරි නං ලිතුමි පාඩම ඉවරයි මාරයිනි හදල ඉවරයි very good ඔක්කොම ඉවරයිනි දැන් මේ මට හරි සතුටුයි දැන් තව කවුද දන්න ඉවර කරලා දෙන්නේ කුෂාල්මා වෙරි ගොඩ් තව කවුද ඩෙවින් අධිකාරි ඉවරයි වෙරි ගොඩ් තව කවුද පාලම ඉවර බිනර වෙරි ගොඩ් තව කවුද ඉවර හරි ෂෝක් ළමයි ටිකක් ඉන්නේ සතුටුයි එහෙම තමයි ඉන්න ඕනේ රයිට් එහෙම තමයි ඉන්න ඕනේ එහෙනම් මේකත් හදමු කියවිය හැකි ආකාර ලියන්නලු. හරි මේ එක පසුයි මිනිත්තු හතලිහයි. දෙකට විස්සයි. කියද දෙකට මිනිත්තු විස්සයි. ඉගාට මෙයා පහට මිනිත්තු දහයයිනේ. පහ පසුවයි මිනිත්තු පනහයි. පහ නං නෙමෙයි. කවුදේ කිව්වේ? හතර පසුවයි. මිනිත්තු පනහයි කුසල්මා වැරදුනාට කමන්නෑ ඔයා කිව්වනේ එහෙම තමයි මම වැරදුනාට බනින්නෑ ළමයි අනිත් අය වගේ නෙමෙයි වැරදින්න ඕනේ වැරදුනාට කමක් නෑ හරි තේරුණාද කියලාද මගේ පන්තියේ ළමයින්ට වැරදුනාට කමක් නෑ ඉගෙන ගන්න වෙලාවේ විභාගෙ ලියන වෙලාවේ වැරදින්න බෑ හරි විභාගෙ ලියන වෙලාවට වැරදින්න බෑ අටට මිනිත්තු පහයි එහෙනම් හත පසු වී මිනිත්තු පනස් පහයි ගොඩ් දහයට මිනිත්තු දහයයි නවය පසු වී මිනිත්තු පනහයි පහ පසු වී මිනිත්තු පනස් පහයි හයට මිනිත්තු පහයි වෙරි ගොඩ් ඔක්කොම හරි right ඊගාට මේකත් අපි චුට්ටක් නොදන්න අයට කතා කරලා ඉමු මධ්‍යම රාත්‍රී 12 මධ්‍යාහන 12 මොකද්ද මේ කියන්නේ පෙරවරු වලින් ප්‍රකාශ වන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යාහන 12 දක්වා කාලයයි එය පෙරවරු ලෙස කෙටියෙන් දැක්විය හැකිය මොකද්ද ළමයි මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යාහන 12 කියන්නේ රෑ 12 සිට රෑ 12 සිට දවල් 12 තේ very very good තමයි රෑ 12 සිටද සවස 12 තේ රෑ 12 සිට දවල් 12 තේ දවල් 12 තේ එම අපි බලමුකු රෑ 12 සිට දවල් 12 දක්වා ඊගාවට ඒක අපි පෙරවරු හැටියට තමයි පෙරවරුව බලන්නකෝ දවසකට වරු දෙකයි මොකද්ද පෙරවරු සහ පස්වරු හරි ලේසි දවසකට වරු දෙකයි පෙරවරු සහ පස්වරු පෙරවරු තියෙන්නේ රෑ 12 ඉඳලා දවල් 12 වෙනකල් පස්වරු තියෙන්නේ එහෙනම් දවල් 12 සිට රාත්‍රී 12 දක්වා මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යාහන 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පස්වර වලින් ප්‍රකාශ වන්නේ මධ්‍යාහන 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලයයි එය පස්වර ලෙස කෙටියෙන් දැක්විය හැකියි ඔබේ පොතක් තියෙනවා පහත එක්ක වගන්තියේ දක්වා ඇති වෙලාව පෙරවරුව පස්වර යොදා නැවත ලියන්නලු බලමු හරි මට මේක කියන්න බැංකුවක ගනුදෙනු කටයුතු සවස 3ට අවසන් වෙයි පස්වරු 3ට අවසන් වෙයි very good වෛද්‍ය සායනය උදේ 9ට ආරම්භ වෙයි පෙරවරු 9ට ආරම්භ වෙයි සත්වෝද්වානය නැරඹීම සවස 5ට අවසන් වෙයි පස්සරු පහ කාර්යාල දුම්රිය උදෑසන 7:45ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවේ
පෙරවරු 7:45. අපේ පන්තිය ආරම්භ වන්නේ සවස 6ටය. පස්සෙන් 6ටය. 6ටය. පස්සෙන් 6ටය. පන්තියේ ඉන්න ළමයි අවදි වන්නේ උදේ 4ටය. පෙරවරු 4ටය. අහා කවුරුත් නැහැ ඒක කියන්නත් බෑ නේ 4ට අවදි වෙන කවුරුත් නැහැ නේ. හරි. රයිට්. පැය 24 ඔරලෝසු වේලාවෙන් වේලාව කියවමු. හරි. මේක අපි කතා කරා පාසල පෙරවරු 7:00 දේට ආරම්භ වේ. එම වේලාව පැය 24 ඔරලෝසු වේලක් වේ. 0.7යි 2.3යි 30 ලෙස දැක්විය හැකිය. අපි දාන්න පොත තියෙන ඔබ ගාව. ඊගාට පාසල 5:00 1යි 30ට අවසන්නේ එම වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් 13:00 2.30 13:00 2.30 good පහ දැන් මේවා මේ කරන්න මගෙත් එක්කලා කතා කරන ගමන් කරන්න පැය 12 ඔරලෝසුවෙන් දැක්කෙන වේලාව පැය 24 ඔරලෝසුවේ වේලාවෙන් ලියන්නලු පෙරවරු 4:15 කොහොමද ලියන්නේ පහ 0.4, 2.15 පෙරවරු 11:00 පස්වරු 3:20 15:20 පස්වරු 10 22:23.2 මේ දැන් ළමයි පෙරවරු මම ඔබෙන් අහනවා පෙරවරු 8:24 වේලාවෙන් ලියද්දි මේ විදිහට ලිව්වොත් හරිද වැරදිද 8:23.2 වැරදි නෑ සර් හරි සර් හරි ද වැරදිද හරි කියන කට්ටිය අත උස්සන්න හරි කියන කට්ටිය 1 2 මල් ලිව්වේ ඉතින් වරදින්න බෑනේ ඒකයි මං අහන්නේ හරිද වැරදි වැරදි ඇයි ඒ 24 ඔරලෝසුවෙන් ලියද්දි තනි සංඛ්‍යාවකට ඉස්සරහට බිංදුව දානවා very good 0.8 එන්න ඕනි හරි තෙනෝලි තේරුම් ගත්තද පුතා ඔව් එනාරා තේරුම් ගත්තද බින්නල රයිට් ගුඩ් එහෙම තමයි අපි නේ චුටි චුටි මිස්ටේක් වුණාම අපි හදා ගන්නවා රයිට් ඔරලෝසුවේ වේලාව පැය 12 ඔරලෝසුව වේලාවෙන් ලියන්නලු ආ රයිට් මීකි ගමු 2:20 පෙරවරු 2 තිතයි 20යි පෙර වරු කීයද 2:20යි 11:10 පෙරවරු 11:10 පෙරවරු 11:10 11:30 අපි කියන්නේ එහෙමයි 16:45 පස්වරු 4:45 23:05 පස්වරු
එකොළහයි තිතයි බිින්දුවයි පහ නැත්තං එකොළහයි තිතයි පහ හරි පාඩම ඉවරයි පාඩම් තුනක් ඉවරයි අද භාගය ඉවරයි ගුණ කිරීම ඉවරයි කාලය ඉවරයි හරි ළමයි හොඳයි මම දැන් ගොඩ දිනක් අරන් තියනවා පැවරුම් ඒ පැවරුම් කරන්න හරි පැවරුම් කරන්න ළමයි දැන් මේ තිකල පාඩම් තුනට අදාළ පැවරුම් ටික ඔබට කරන්න පුළුවන් මං හිතනවා හැමෝම කරයි කියලා ඊගාවට දෙමව්පියෝ මට චුට්ටක් කතා කරන්න ඕනේ මට සතුටුයි ළමයි ගැන නම් ළමයි ඔක්කොම කිව්වා රයිට් අපි කරමු කියලා දෙමව්පියෝ පුළුවන් නම් හොඳයි එනවනම් මට චූටි කාරණාවක් තියෙනවා කතා කරන්න චූටිත් නෙමෙයි හරි මදරා දෙමාපියෝ ගොඩ දෙනෙක් ඇවිල්ලා ප්‍රයිට් ළඟ ඉන්නවා කියලා හිතනවා අද කවුද මේ අලුතින් සම්බන්ධ වෙච්චි දෙමාපියෝ කවුද චූටක් මට චුට්ටක් කියන ඔහොම සරුමන්දියා අද අලුතින් ආවේ කාගේද කවුද සරුමන්දියා උමන්දා අලුතින් සම්බන්ධ වුණේ අද ආයේ කවුද සතුක්කද සසින්දු චතික් චතුකි ආ සර් බිනාර බිනාර සසින්දු කුසල් ගොඩ දෙනෙක් අදාළුතෙන් සම්බන්ධ වුණා. දැන් මට කියන්න දෙමව්පිය ඔබේ ඔබ හිටියනම් ඔබේ දරුවා අද සම්බන්ධ වෙච්ච අය. පාඩම හොඳට අල්ලගත්තද ආසාවෙන් කරාද? මම මේක අල්ලගන්නවා. ආහ. දරුවා ආසාවෙන් කරා පාඩම අල්ලගත්ත ප්‍රශ්නයක් නැහැ. ඔව් සර් ආසාවෙන් කරා. හරි. එහෙමනම් මම දෙමාපියන්ට අද කතා කරන්න ඕන කියලා කිව්වේ මං කැමතියි ඔබේ දරුවාට මේ පෙළපොත යන අතරතුරේ ගණිත ගැටලු සාකච්ඡා කරන්න ගන්න තව දවසක්. දෙමාපියෝ මොකද කියන්නේ? ඒක හොඳයි සර්. කැමතියි සර්. ඒක හොඳයි. හොඳයි. අපි කවද්ද කරන්නේ? සතියන්ත දවස්වල අර සර් කිව්වා වගේ උදේ කරමු සර්. සෙනසුරාදා හෝ ඉරිදා හොඳයි. ඉරිදා දහම් පාසල් යනද උදේ හයට නම් බැරි වෙයි. හැබැයි පැය හතරක් විතර ඉරිදාට දාගෙන උදේවරුේ කරන්නත් පුළුවන් වෙයි. එකඟද? සර් අපේ නම් දහම් පාසල් යනද හැබැයි. යනවා. දහම් පාසල් අපිත් යනවා සර්. අපි ඉරිදා මෙහෙමන දැන් ඉරිදා උදේ අපි 6ට පටන් ගත්තා කියන්නකෝ 8 විතර වෙනකල් මං කරයි 8 8මාර සමහරට යයි හරිනේ එතකොට දරුවෝ අපහසුතාවයට ලක් කරන දහම් පාසල් යන්න බැරි වෙනවා පහට විතර බැයිද කරමු සර් සෙනසුරාදා බෑ අමාරු සෙනසුරාදා බෑ මට සෙනසුරාදා මගේ වන් ඩේ වර්ක්ෂොප් උදේ පහට කරමුද ඉරිදා පහට විතර බැයිද මෙයාල නැගිටින පහට පහට කමක් නෑ සර් පහට ගත්තත් කමක් නෑ ඉරිදා ඔව් ඉරිදා මට තේරෙනවා දැන් ළමයිනුත් කැමති කොටසක් ඉන්නවා ඉරිදා වුණාට ඉතින් අම්මලාට අවදි වෙන්න බෑනේ සෙනසුරාදා ඒකට උදේ වරුවේ නිදා ගන්න පුළුවන් ඉතින් තව මාස පහයි නේ නිින්ද නැති වුණා මහන්සි වෙන්න එපැයි දැන් ඊගාවට මට දෙමව්පියෝ කියන්න මේ දරුවෝ හරි ෂෝක් කතාවක් කිව්වා මොකද්ද පාන්දර මේ සෝරි ලංකාවේ පළමු 10 දෙනා අතරට යන්න කැමති ඒ වෙනුවෙන් වැඩ කරන්න කැමති කියලා දරුවෝ ටික ඔබ මොකද කියන්නේ අපි කැමති සර් කැමති සර් එහෙම කරගන්න පුළුවන් නම්
මේ ශිෂ්‍යත්ව විභාගේ කාගේ විභාගේද? අම්මලාගේ විභාගය කියන්නේ. දරුවන් මහන්සි වෙන්න ඕනේ. ශිෂ්‍යත්වයෙන් හරි. හැබැයි මම ඔබට ඉල්ලීමක් කරනවා. මේ අහන්න. දරුවන්ට මේ දරුවොත් එක්කලා පන්තියේ ඉද්දී හැබැයි බනින්න බෑ. සැරෙන් කතා කරන්න බෑ. හරි. ඔබ දන්නේ ඔබ මයික් එක ඔන් කරලා තිබ්බහම ඔබ දරුවට ආමන්ත්‍රණය කරන හැටි හොඳට ඇහෙනවා. හරි. එහෙම බෑ. හරි ආදරෙන් කතා කරමු. අපි ඉරිදා හවස 3ට විතර තිබ්බොත් මොකද? ඉංග්‍රීසි පන්තියක් තියෙනවා. හ්ම් හ්ම්. කීවෙන කල් තියෙනවද? පැය දෙකක් තියෙනවා. ඒ ඉරිදා හවස 3ට බෑනේ. පේපර් ක්ලාස් එකකුත් තියෙනවා ඉංග්‍රීසි වෙනම. ඉරිදා 7ට විතර බැහැද? සෙනසුරාදා කොහොමත් බෑ දරුවනේ මට සෙනසුරාදා ප්‍රෝග්‍රෑම් තියෙනවා. සර් ඒක විතර බෑද හවස? කීයටද? දැන් පහට වගේ හවස. එහෙම නැත්නම් සෙනසුරාදා හවස 6ට විතර පුළුවන්. ආ එහෙම කරේ සර්. 7ට විතර ගත්තත් වැඩිද සර්? 7. ඔව්. හරි. සෙනසුරාදා 7ට හැමෝම එකඟද? හා සර්. 7ට පුළුවන් 7ට. බැරි කවුරුත් ඉන්නවද සෙනසුරාදා 7ට? මන්දියට ක්ලාස් එකක් තියෙනවා සර්. ආහා මොනවද තියෙන ක්ලාස් එක? මේ ඉස්කෝලේ පන්තියේ සර් කරන්නේ. සෙනසුරාදා උදේට හවසට අපුලේ දා බෑ. සෙනසුරාදා උදේ කතා කරන්න මේපා සෙනසුරාදා දවසම බෑ. ඔය 7ට පුළුවන් කියලා කිය මම දවසම ක්ලාස් කර يعني දවසම මගේ කතා උදේ හවස කරමු සර්. එම නැත්නම් ඉරිදා හවස. ඉරිදා හවස කරන්න නම් 7ට විතර බැයිද? ආ ඉරිදා 7ට පුළුවන් ද ඉරිදා 7ට? පුළුවන් සර්. දැන් සර්. ඉරිදා උදේ පාන්දර කරත් ගැටලුවක්ද සර්? හවසට පුළුවන් නම් හොඳයි නේද? ඒ කියන්නේ පාන්දරට අපේ ළමයි දහම් පාසලට රට වෙනකන් ඉඳලා ළමයිට අපහස අපේ දහම් පාසලට 7 වෙනකොට යනවා ඉරිදාට. එතකොට මම දහම් පාසල් ගමන බ්‍රේක් කරන එක වැරදි. ආසාවෙන් යන්නේ දහම් පාසල්ට යන්න තු ඉන්නේ නැහැ ඒකයි. ඒක තමයි ඒක තමයි. අගාරුවනේ. ඉරිදාට හවසට ගන්න සර් ඒක කාටත් පහසුයි මං හිතන්නේ. සර් අපිට බෑනේ. ඔව් දිනුදි කවුද ඉන්නේ ළඟ? දෙමව්පියෝ තමයි කතා කරන්නේ දරුවෝ නෙමෙයි ආ. ඉරිදා පුළුවන් සර් හවස. ඉරිදා හවස පුළුවන් සර්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මට කියන්න ඉරිදා බැරි කී දෙනෙක් ඉන්නවද ඉරිදා 7ට? කවුරුත් නැහැ. සර් ඉරිදා 7 මාර වගේ වුණොත් අපිට පුළුවන්. ඉරිදා 7:00 9:00 හැමෝටම පුළුවන්ද? පුළුවන් සර්. බෑ සර් අපිට නෑ නේද විදියන්නේ. ඒකත් නම් බැරි වෙන්නේ. ඒකයි මටත් හැබැයි 7:00 වැඩි ඉරිදා 6ට නම් මම එකඟයි. මොකද ළමයි පහෝදා ඉස්කෝලේ යනවනේ. එක්කෝ සෙනසුරාදා සෙනසුරාදා 7:00 අතර ගමු සර්. නෑ නෑ. සනසුරාද ඉරිදා දවස් දෙකම හවස බැරිද චනිදුගේ මවට? 6 ඉඳන් නම් සනසුරාදා අවයි. සනසුරාදා ඉරිදා මිස හර 6න් පස්සේ බෑ. නැත්නම් පුළුවන් මේ ඉරිදාට 3ට විතර එන්න නම් පුළුවන්. 6න් පස්සේ බෑ කියේ දරුවට වෙන පන්තියක්ද? ඔව් සර්. ඔව් දැන් මම එක්ස්ට්‍රා මේ ගණිත ගැටලු පන්තිය මේ පෙළපොත ඉවර වෙනකන් තමයි ඊටස්ස සෙනසුරා මතක තියාගන්න බ්‍රහස්පතින්දත් ගණිත ගැටලු කරනවා මේ දාන අමතර පන්තිය දවසට දානවා. හරි මේ දවස් දෙකේම ගණිත ගැටලු කරනවා. මම මේ ඔව් කියා. එහෙමනම් සතිය දවස් වල මේ රෑ 7න් පස්සේ පුළුවන් දවසක් නම් දාගත්තා නම් එහෙම හොඳ නැද්ද සර්? සතිය දවස් වල එතකොට හරි මම අහනවා සිකුරාදා අපිට පුළුවන් සහයට පුළුවන්
හතෙන් පස්සේ තමයි පුළුවන්. සම්මන්නලත් බෑ සර් සතේ දවස් පහත් මුල් සතේ සිකුරාද වෙනකම් පේපර් පාස් කරනවා. සිකුරාද 6ට පුළුවන්ද? බෑ. පුළුවන්. සර් සිකුරාද 6 මාර්ක් 7 විතර වෙයි බෑද? ඩෙවින් අධිකාරිගේ මවද? ඔව් සර්. ඩෙවින් අධිකාරිගේ මව ගණන් ගන්න එපා. ලිතුමි ගණන් ගන්න එපා. තව අවුරුද්දක් මං එක්කලා ඉන්නවා. සිකුරාද හවස කීයද? 6 6ට හොඳයි. හරි. සිකුරාද 6ට බෑස ක්ලාස් ස්කෝර ක්ලාස් එක හැරලා ගෙදර එනකොටම 6 පහ වෙනවා. අපිත් එහෙම තමයි සර්. ඉස්කෝලේ ක්ලාස් එක 4:30 වෙනව ඇරෙනකොට අපි ගෙදර එනකොටත් 6:05 වගේ වෙනවා. හරි. බිනරකෝ බිනර සහ සුනෙත් දෙන්නට කතා කරන්න. ඔව් මම සර් බිනාරා. බිනාරකෝ බිනාර දුව කැමතිද ආපු ගමන් ක්ලාස් එකට ඉන්න බිනාරා? පුළුවන්ද වැඩි කියලා? පුළුවන් නේද? හා. සුනෙත් පුතා මොකද කියන්නේ? ආපු ක්ලාස් එකට වාඩි වෙමුද සිකුරාද? හා සර්. හා. අර ළමයි ඔක්කොම කතා කරන මේ ළමයි කිරවරු. එහෙනම් හෙට නෙවෙයි අනිද්දා. ඔව්. චමත්නාගේ ප්‍රශ්නේ මොකද? සතියේ දවස් පහෙම සර් පෙප ක්ලාස් එක යනවා අවසයාගෙත්. 8 විතරනේ ඉවර වෙද්දි. දැන් මං කමෙන් එකකින් අපහසුතාවනක් කරමු. සිකුරාද හවස 7 විතර නම් අවුලක් නැහැ සර්. සෙනසර් ෆස්ට් යන්නේ මතරම්. අපේ පස්සේ වගේ නම් කොහෙත්ම ගැටලුවක් නෑ. දැන් ගොඩක් රෑ වෙලා දරුවන්ට තිබ්බාම මහන්සිත් එක්කලා එපා වෙනවා. එතකොට අපරාධේ කාලය. ඒකයි මම මේ කියන්නේ. දැන් මට ඕනේ සාමාන්‍යයෙන් මම කැමති ප්‍රෙස්පිට හරි ඉස්කෝලේ යනවා ආවහම එකක් අරේ මේ දාලා රිලැක්ස් වෙලා ප්‍රෙස්පිට දරුවොත් එක්කලා ගනුදෙනු කරා. හරි මුල් කාලේ මුල් විනාඩි ගාන තුල තමයි ඔළුවට යමක් යන්නේ. ගණිත ගැටලු කතා කරන්නේ. ඔබට තේරෙයි දවසට ගණිත ගැටලු ටික කතා කරගෙන යද්දී හරි දරුවන්ගේ වර්ධනය සහ හැකියාව වර්ධනය වෙන හැටි බලන් ඉද්දී ඔබට තේරෙයි. ඒක නිසා අපි එතෙන්ට එමු. ඊගාට මට කියන්න මේ දෙමාපියෝ ඔබ පන්තියේ දරුවොත් එක්කලා ඉන්න එකේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. අම්මා අනිවාර්ය කළ දින අම්මා හරි තාත්තා හරි ඒකේ කාට හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්. නෑ. හරි. දැන් සරේතර සිකුරාද කීයට වගේ දාන්න හදන්නේ? සිකුරාදා අපි 6ට දැම්මොත් සිකුරාදා කියන්නේ හෙට. ඔව් සර්. ඊතර සතියේ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙකක් තියෙනවා. අමාරුද? 8:30 වෙනකම් පන්තිය තියෙන සරද බැලු. හා 8:30 වෙනකම් පන්තිය තියෙනවා. මොනවාද තියෙන පන්තිය චනිදුගේ? චනිදුගේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක. ඔව් දැන් මට දැන් මෙහෙමයි. ඔබ ඔය කතා කරන දෙමව්පියෝ කවුරු හරි නම් ක්ලාස් එක කරන්නේ. කට්ටියත් එක්කලා ඉදින් මම ඔය ප්‍රශ්න ටික දැම්මොත් ඔබත් අසරණයි නේද? ආදරෙද මං කියන දේ? හරි. දැන් පුළුවන් නම් රාමුස් එහෙම වුණොත්. දැන් මම හැමෝත් එක්කලම කතා කරලා මට පුළුවන් සිකුරාදා හවස 6ට සෙනසුරාදා පටන් ගන්නවා නම් 7ට. ඉරිදා පුළුවන් මට 5ේ ඉඳලම. මං හරි කැමති වැඩි දෙනෙකුට අමාරු නම් අපි ඉරිදා නතර කරමු. ඉරිදා හවස 5ට විතර පටන් ගත්තොත් මේක අපි පුරුදු වුණොත් 5ේ ඉඳලා 8 විතර වෙනකල් පැය 3ක් විතර කතා කරන්න පුළුවන්. ඔව් සර් ඉරිදා
ඔබට ඔබට ඒකට එජස් වෙන්න පුළුවන් නම් මම මගේ ක්ලාස් එක හොඳයි කියන්නේ නැහැ. මම රෙකෝඩින් දෙයි. ඔබේ ඊමේල් එක අරගෙන රෙකෝඩින් දෙයි. හැබැයි මතක තියාගන්න මේ දේ. රෙකෝඩින් බැලුවට සාර්ථක ප්‍රතිඵල එනවා අඩුයි. බැරිම නොහැකිම අවස්ථාවක් වුණොත් හැර හරි පුළුවන් තරම් සහභාගී කරවන්න. මොකද ඔබට තේරෙනවා හැම ළමයාගෙම ප්‍රශ්න අහනවා කතා කරනවා නොතේරිච්ච දේවල් තේරුම් කරලා දෙනවා ඒක නිසා. මේ මට ප්ලීස් කියන්න මේ ලිතුමි සහ ඩෙවින් අධිකාරි මම එක්කලා දැන් තරහ වෙනවා දැන් නේද? ඩෙවින් අධිකාරිගේ මාව මොකද ඉරිදා? ඉරිදා සර් මේ 6න් පස්සේ කුළුහම් 6 මාරින් පස්සේ පහට විතර බැරිද? කරාටි ක්ලාස් එකක් තියෙනවා සර්. ආ ඒක මොනවා හරි කරමු. හරි. ලිතුමිගේ තත්ත්වය මොකද ලිතුමිගේ? කොහොම? ලිතුමි මොකද තත්ත්වය? නෑ. හරි අපි ඉක්මනින් කතා කරමු. ඉරිදාද සිකුරාදාද? ඉරිදාද සිකුරාදාද? සිකුරාදා. ඔව් සර්. අයෝධ්‍යා ඔයාට පුළුවන් පුතේ සිකුරාදා? කුසල්මා පුළුවන්ද සිකුරාදා? හවස හයට බෑ. ඇයි? ඔව් දැන් මම දන්නවා මෙහෙම දෙයක් වෙනවා. අපි සිකුරාදාට දැම්මොත් පාසල් වල ගොඩක් දුරට පන්ති දාන ඒවා සති දවස් වල දානවා. සෙනසුරාදා ඉරිද නැහැ. ඉරිදට නැහැ. සිකුරාදා ඕන වෙලාවක් දාන සර් කමන්නේ අපි මේ පන්ති නවත්තලේ. සිකුරාදා පොඩි සිකුරාද හවස හයට දාමු. මොකද දන්නවද සෙනසුරාද දවල් වෙලා නැගිටින්න පුළුවන්. ඉරිද හවස පහට දැම්මොත් රෑ 8-9 වෙනකල් අපිට 6 කරොත් එහෙම පැය 3-9 විතර වෙනවා කරන්න ඕන. පහවදා සවුදා ඉස්කෝලේ යද්දී ප්‍රශ්න. සෙනසුරාදානේ දෙමාපියෝ එකඟද? හෙට එකඟයි. ඔව් දැහැමිගේ මාව මොකද්ද ප්‍රශ්නේ? නෑ සර් සිකුරාදට පුළුවන් මට ඒ වෙලාවට. හරි සිකුරාද බැරි කාටද මට ප්ලීස් කියන්න බලන්න අමාරු. චමත් නාගේ මාව තැන්කියු එහෙම හිතන එක ගැන. හරි පුළුවන් නේද සම්බන්ධ වෙන්න එජස් වෙලා? හරි ගුඩ්. ලිතුමිගේ ලිතුමි මොකද තාත්තේ ලිතුමි? ලිතුමි මොකෝ? ඇහෙන්නේ. හරි. මාරටත් හයට තමයි ගොයින් මුන්න බැරි නැත්තම් හයෙන් පස්සේ නම් ටිකක් පුළුවන්. ලිතුමිටද? නෑ බිනාරා. බිනාරාට 6ට පුළුවන්නේ. 6න් පස්සේ තමයි මොකද පහ මොනවද පන්තිය වෙන්නේ. ගෙදර එනකොටත් ටෑක් විතර යනවා. අපි මේ සිකුරාදාට විතරනේ චුට්ටක් ඇජස් වෙලා 6ට අපි බලමු උත්සාහ කරමු. 6 6ට විතර බැයිද? ඈ? ඈ මාට විතර බැයිද? දෙවින් අධිකාරිනේ 6 මාට ඔය ලොග් වෙන ප්‍රශ්නයක් නැහැ. හරි. දෙවින් අධිකාරි ලිතුමි ප්‍රශ්නයක් නැහැ. 6 මාට ලොග් වෙන්න. මේවා ටිකම අපි තව අවුරුද්දක් කරනවා. ඒ හින්දා එච්චර හිතන්න එපා. දෙම අපි හරි. ඊගාවට මට කවුද? කුසල්මා. කුසල්මාගේ මව මොකද කරන්නේ? පුළුවන් ද ඇජස් වෙන්න? නෑ
දෙමාපිය අහගන්න. එහෙනම් අපි හෙට හවස තියෙනවා පන්තියක් ගණිත ගැටලු බාගේ කොටුපතක් ගේන්න. හෙට මම පුළුවන් වුණොත් උදේවරුවේ ඔව් ටියුට් එකක් දානවා සමහර විට. හරි, හෙට මට දැන් මේ හදිසිය දාගත්තු නිසා මගේ හෙට දවසේම මම නැහැ, මට වැඩ වගේක් තියෙනවා. නමුත් මම උත්සාහ කරනවා ඔබට අද රෑ හෝ හෙට ටියුට් එකක් දාන්න ගෲප් එකට. එතකොට ඒක print කරගන්න. හරිද? ඊගාවට බාගේ සහ බාගේ කොටු පොතකට වඩා CR පොතක් ගන්න. Dick roll. හරි? Dick roll බාගේ sorry මේ Dick roll පොතක් ගන්න, CR පොතක් ගණිත ගැටලු වලට. හරි? ටියුට් එකක් දානවා ගණිත ගැටලු වලට අදාළව. නමුත් පිටු 40ක විතර පොතක් අරගන්න. එහෙම නැත්නම් පාසලේ හතර වසරේ ලියලා ඉවර වෙච්ච පොත්වල අවසාන කොටස ගත්තら කමන්නේ. පොත් ගන්න වෙහෙසෙන්න ඕනෙත් නැහැ. බොහෝ දුරට මම ටියුට් එක දානවා, කරගෙන යන්න පුළුවන්. ඒකෙම ලියලා ප්‍රශ්න ටික කතා කරගෙන යමු අපි. ගාවට සාමාන්‍ය පෙළ විභාගේ තියෙන කාලේ මැයි මාසෙ විභාගේ තියෙනවා. මම බොහෝ දුරට මැයි මාසයේ තුල විභාග පෙළ පොත ඉවර කරයි. හරි, දෙමාපියන්ට පොදුවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? Excuse me sir, දැහැමිගේ අම්මා. Sir, මේ එක් දින වැඩමුළුවට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? සම්බන්ධකන් බබාව? එක් දින වැඩමුළුවට මිස් සම්බන්ධ වෙන්න පුළුවන්. පේ කරලා රිසිට් එක එවුවාම සෙනසුරාදාට තියෙනවා, සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සර්ගේ වැර account දාපු ඒවටමද පේ කරන්න තියෙන අපිට? ඒකට වෙනම කොහොමද දන්නේ? එක කතා කළා මං අහන්නද? නෑ, මෙහෙම කතා කරන්න ප්‍රශ්නයක් නෑ. මේකට පේ කරාම ටියුට් එකක් එවනවා වෙනම. සර්ගේ account වල එතන මම කොහොමද ගාණක් හින්ස දාලා තියෙනවද? ඒ ගාණමද කොහොමද නැත්නම් වෙනම fees එකක් තියෙනවද? තියෙනවා. ඒක මිස් රුපියල් 4500ක් වෙනවා. එතකොට ඒක සර් හැම සතියෙම එක දවසක්ද කොහොමද දන්නේ? නෑ, ඒක එක දවසමයි තියන්නේ. ආයේ එක දවසෙන් දරුව හදනවා. හා 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 හරි සර්. මම එහෙමනොත් සර්ගේ account number මලන් තියෙනවා. එහෙමනොත් දාලා සර්ට call එකක් දෙන්න. දාලා call එකක් දෙන්න. හරි සර්. Thank you sir. ඊගාවට බොහෝ දුරට මේ ජාමිතීය ප්‍රෝග්‍රෑම් එකක් මම කරනවා. ප්‍රමේයන් ටික ඔයාලගේ ඇති 11 වසරේ 10 වසරේ ළමයි. ඒක වෙනම යනවා. ඒක මම ඔයාලට සමහරට බොහෝ දුරට මේ ෆ්‍රී හදලා දෙයි වීඩියෝස් ඉදිරියේදී. ඕලන්නේ. දානම් වෙන්න මේ සියලු ප්‍රමේයන් ටික. වීඩියෝස් ටිකක් දැන් මට කාලය මදි නිසා උදේ කාලේ, මොකද ළමයින්ට නිවාඩු කාලය, පාසල් ඇරලා ඉන්න වෙලාව සහ මට පන්ති තියෙන වෙලාවල් එකයි. ඒක නිසායි කරගන්න බැරි. ජාමිතීය ප්‍රමේයන් ටික හදලා දෙනවා. ඒක බලන්න හිමීට ඕන කට්ටිය කියන්න. ඊගාවට රෙකෝඩින් ඉදිරියේදී ලැබෙන්නේ බොහෝ දුරට ලබන සතියෙන් පස්සේ. ඔබේ මේල් එකට මේ ගෲප් එකට දාන්නේ නැහැ. සමහර විට එහෙම දෙයක් වෙයි. ගෲප් එකට දාන්නේ නැහැ. ඔබේ මේල් එකට තමයි ලැබෙන්නේ. ඊමේල් එක කතා කරයි වැඩ කරන ළමයි කතා කරලා ඔයාලගෙන් මේල් එක ඉල්ලයි. එතකොට ඊමේල් එක යාට දෙන්න, එයාගේ අංකයට WhatsApp කරන්න කියයි. එතකොට ඒකට WhatsApp කරන්න මේල් එක. ඒ කියන්නේ ඔබ මේ සම්බන්ධ වෙන ඩිවයිස් එක දන්නවා දැන් ගොඩක් අය. ඒකට log වෙලා තියෙන මේල් එක. වෙන මේල් එකක් දෙන්න එපා. මේ තාමනාද දෙමාපියන්ට තියෙන්නේ අහන්න. දෙවෙනි අධිකාරිගේ මම කමක් නැහැ නේද? දැන් මම එක්කලා අමනාප වෙනවා. ඒකයි මම මෙතන සැරයක් අහන්නේ. සිකුරාදා හවස 6ට චනිදුගේ මව පුළුවන්. හරි. තව සිකුරාදා හවස නැතු වෙන දවසක් දාන්න පෙරිස. මේ කවුද අහන්නේ? කුසල් මාගේ. දැන් කුසල් මා කැමති වුණානේ. සිකුරාදාට බෑස. එදාට මමත් නේ ඈ මමත් හවස ගෙදර නෑ ඒකයි. දැන් අපි ඔක්කොම කතා කරලා එකකතාවයකට ආවා.
මම මේ පුතා එක්කන් යන්න ගිහීටි ක්ලාස් එකට. ඔව්. සක්ගල ගිහිල්ලා සිකුරාද හවසක් තියෙනවා මට ඉන්න වෙන්නේ නැහැ සර්. ඔය දැන් මං කොහොමද මොකද්ද කරන්නේ? කට්ටිය කියන්න බා. ඉරිදා හවස බෑනේ. බෑනේ ඉරිදා. ගොඩ දෙනෙක් ඉරිදා හවස බෑ කිව්වා වගේ. රෙකෝඩින් එක ගමු. මොකද්ද තියෙන ක්ලාස් එක සිකුරාද හවසට කුසල් මට? පේපර් ක්ලාස් එකක් තියෙනවා ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ආහා. ඒකට යන්න මෙපැයි. මේ. බලන්න ඉතින් රෙකෝඩින් එකත් අරගෙන බලන්න. දැන් මට අර එජස් වෙන්න මට බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙන දැන්. වෙන ඕනි දවසක පුළුවන් සිකුරාද තමයි සර්. නැත්නම් අනිත් ඕනි දවසක පුළුවන්. හවස. මාර ප්‍රශ්නේ දැන් ඔක්කොම එකඟ වුණා. තව කෙනෙක් සිකුරාද තිබ්බා එජස් කරගන්නම් කියලා එකඟ වුණා. එහෙම දෙයක් උනේ. අපිට ඊට පස්සේ නේ. බැරිද ටීචර්ත් එක්කලා චුට්ටක් කතා කරන්න? ලොකු පන්තියස් ඒකයි ළමයි 50ක් විතර. එහෙමද? හා. බලන්න අද ක්ලාස් එකට සම්බන්ධ වෙනවනේ. එතකොට හැබැයි ටික දවසයි පළපත ඉවරනහම දවස් දෙකේම කරනවා. හැබැයි හෙට මිස් බලන්න හෙට විතරක් සම්බන්ධ වෙලා බලන්න. ගණිත ගැටලු පන්තියට. හරි. ගණිත ගැටලු පන්තියට මිස් සම්බන්ධ වෙලා බලලා මිස් තීරණය කරන්න. වෙන මොකද කරන්නේ? මේ මට දෙන්න විසඳුමක් නැහැ. සියලු දෙමව්පිය සිකුරාදාට එකඟ වුණාම ඉතින් සල්ද මෙයාත් ආසාවෙන් ඉන්නවා. මට තේරෙනවා. සල්මා ඉතින් දැන් දෙන්නෙක්ව අර ඩෙවින් අධිකාරී ලිතුමි මං ඉල්ලන්නම එපා කියලා දිනේ එහෙම මේ ආවේ කතා කරේ. වෙන ඕනි දවසක පුළුවන් සේදා සිකුරාද විතරයි. සිකුරාද කී ඉඳලා කී වෙනකල්ද තියෙන්නේ? පහේ ඉඳන් රෑ 8 වෙනකම් තියෙනවා. පැය 3. හරි අපි ඔහම යමුකෝ බලන්න දැන් මට දෙන්න උත්තරේකුත් නෑ හැබැයි අතරම මිස් බලාපොරොත්තුවක් දීලා වැඩක් නෑනේ. දැන් මේ දවස් දාපහම ආයෙ මම වෙනස් කරන්නේ අනිත් ක්ලාසස් ආයෙ දාන්නෙත් නෑ. දැන් මේ දවස් මේ බ්‍රහස්පතින්දා දවස් නැති කරනවද? නෑ නෑ බ්‍රහස්පතින්දා තියෙනවා සිකුරාදා තියෙනවා. ආහ්. සතියේ දවස් දෙකක් මේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න හදන. පෙළපතත් කරලා ගණිත ගැටලුත් කරන ගමන් කාලය මදි නිසා. මොකද මං සියලුම ගණිත ගැටලු කරනවා. ඊගාවට පේපර් සාකච්ඡා කරන්න යනවා. බලන්නකෝ බැරි වෙන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දුවට හිත ගියා මේකත් ඕනේ ඒකත් ඕනේ ඒක කලින් ඉඳන්ම ඉස්කෝලේ ටීචර්ගේ ක්ලාස් එකයි ඒක තමයි බලමු හරි එහෙනම් මේ අපි පැය භාගයක් විතර කතා කරා තව තියෙනවා වැඩ ටිකක් ඒක නිසා එහෙට අපි ක්ලාස් එක හවස 6ට පටන් ගන්නවා ගැටලු සාකච්ඡා කරන්න මම ඔබට ගෲප් එකකට දානවා මම මොනවද කරන්න කියන එකත් මම දාන්නම් පොත් ටික ලෑස්ති කරගන්න මම හිතනවා වෙන ප්‍රශ්නයක් නැතුව ඇති කුසල් මාගේ මව බලන්න එක දවසක් සහභාගි වෙලා සතියට එහෙම එහෙම මාරුවට හරි බලන්න බැරි වෙන්නේ නැහැ ඔයාලට හරි එජස් වෙයි මේ බලමු දැන් හතර වසර යාගෙත් වෙනම ගණිත ගැටලු පන්ති යනවා එහෙම වුණොත් ඒකටත් දාගමු ඒක තියෙන්නේ බදාදා හරි මේවම තමයි කතා කරන්නේ හතර වසරේ පොඩ්ඩක් මීට වඩා සරලව කතා කරනවා එච්චරයි හරි එහෙනම් සියලු දෙමාපියන්ට සහ දරුවන්ට ආයුබෝවන් ආයුබෝවන් දුසරණයි ළමයි බොන්ද ආයුබෝවන්